අද දවසේ අනුග්‍රහිත වාර්ය ආරම්භ කිරීම සඳහා සාදුකාරයක් දෙන්න කියලා මං ඉල්ලා සිටිනවා. සාදු 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 නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සක්කාපන බන්තේ අඤ්ඤම්පි දිත්තේව ධම්මේ සම්දිත්තිකං සාමඤ්ඤ ඵලං පඤ්ඤාපේතු ඉමේහි සම්දිත්තිකේහි සාමඤ්ඤ ඵලේහි අභික්ඛන්තරං ච පනීත රතං චාති සක්කා මහරාජ තේනෙහි මහරාජ සුනෝහි සාදුකං මනසිකරෝති වාසේ සාමීති සාදු සාදු සාදු. සුපින්වත් කල්‍යාණ මිත්‍රවරුනි, අද මැයි මාසේ 26 වෙනි ඉරිදා අපි මෙතන මේ විවිධ රටවල් වලින් එක් රැස් වෙලා ඉරිදා උදේ ඔස්ට්‍රේලියාවේ වෙලාවෙන් කතා කෙරුව සටිපතා පවත්වන ධර්ම මණ්ඩපේට, ඒ මණ්ඩපේ සුතානුග්‍රහිත වාරයට තමයි මේ පිසපමෙන්නේ. ඉතින් හුඟ කාලෙකින් අපි දේශනාවක් කෙරුවේ නැහැ මේ සමූහය වෙනුවේ. ඉතින් මං හේතුවා අද කොහොම හරි ඒ දේශනාවන් නවත්තපු දේශනාවන් ආය මනගණ්ඩන්න ඕන කියලා. ඉතින් ඒ සඳහා තමයි මේ ගාථාව තරහින් තියාගත්තේ. මේ ගාථාව අපි සාකච්ඡා කර කර හිටියේ සාමාන්‍ය ඵල සූත්‍රය කියන සූත්‍රය, දිගනිකායේන දෙවෙනි සූත්‍රය. ඒ සූත්‍රයේ මෙන්න මේ විදිහට ගාථාවේ තේරුම සඳහන් කරලා තියෙනවා. ස්වාමීන් වහන්ස මේ භවයේදීම දැක යුතු විපාක ඵලයන්ට වඩා අතිශයින් හිප්පිනවන, අතිශයින් උතුම් වූ මේ ආත්ම භවයේහි ලැබිය හැකි තවත් විපාකයක්, අන්‍ය වූ විපාකයක් දක්නට තියේද කියලා අහනවා. එතකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා, එසේ ය මහරජ, එසේ නම් අසව මනාකොට මෙනෙහි කරව කියලා. ඉතින් මේ සූත්‍රය ඔගලන්ට මතක ඇති, මේක දිගහැරෙන විදිහ බුදු ආනන්දහාමුදුරුවෝ සඳහන් කරනවා මෙන්න මේ ආකාරයට මේක සිද්ධ වුණා කියලා. රජගහනුවර කෝමාර බච්ච කියන ජීවකයාගේ අඹවනේදී තමයි මේ සංසිද්ධිය සිද්ධ වෙන්නේ. ඒ නොවැම්බර් මාසේ පුන් පොහෝදා තිලෝගුරු අමාමෑණියන් 1250 පමණ සංඝයා එක්ක මේ අඹවනේ ජීවත්. ඒ ජීවත් වෙන කාලෙදී ඒ පෝයදා අජාසත් රජුරු, දන්නව අජාසත් රජුරු කියන්නේ කවුද කියලා? බිම්බිසාර රජුරුවන්ගේ පුත්‍රයා. බිම්බිසාර රජුරු ඝාතනය කරලා රජකම ගත්තා. අරගෙන මෙයා මේ පුන් පොහෝදා සඳළු තලයේ ඉන්න ගම, ඉතින් ලොකු පාපයක් කරලා තියෙන කෙනෙක් හැටියට එයා හැමතිස්සෙම පොහොදුරට පසුතැවිලි. ඒ පසුතැවිල්ලෙන් ඉන්න ගමන් එයාට හිතෙනවා මේ සිත්කළු රාත්‍රියේ, සඳරැසින් බැබලෙන මේ ශෝභන රාත්‍රියේ, දැකුම් කළු රාත්‍රියේ, මේ ප්‍රසාද ජනක රාත්‍රියේ මෙච්චර මේ ලස්සනක් තියෙද්දී අපිට මීට වැඩිය ලස්සනක් දෙන්න පුළුවන් තව කවුරු හරි මෙහෙ පිට ඉන්නවද කියලා අහනවා ඒ හිටපු ඇමතිවරුන්ගෙන්. ඉතින් ඒ ඇමතිවරු එක 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 ඒවා එක එක ඒවා කියනවා. එක ඇමතිවරයෙක් කියනවා පූර්ණ කස්සප හොඳයි කියලා. තව එක්කෙනෙක් කියනවා මක්කලි ගෝසාල හොඳයි කියලා. තව එක්කෙනෙක් කියනවා අජිත කේසකම්බල නම් හොඳයි. තව එක්කෙනෙක් කියනවා පකුද කච්චායන හොඳයි.
තව එක්කෙනෙක් කියනවා සංජය බෙල්ලට්ටි පොත හොඳයි. තව එක්කෙනෙක් කියනවා නිගණ්ඨනාථ පොත හොඳයි. ඉතින් අපි මේ අයගේ ඉගැන්වීම් මොනවාද කියලා පහුගිය දේශනාවක අපි ඒක සඳහන් කෙරුවා. මේ හැම එක්කෙනාම තම තමන්ගේ ගෝල බාලයින්ට වෙන වෙනම දේවල් කියලා දෙනවා. ඒගොල්ලෝ හරි කියලා හිතනදී. ඉතින් සමහර අය උච්ඡේදවාදී කියනවා, සමහර අය ශාස්ත්‍රවාදී කියනවා, සමහර අය කර්ම කර්මඵලයේ නැහැ කියලා කියනවා, සමහර අය කියනවා සීලේ හිටනහම කවදා හරි නිවන් දකිනවා කියලා. ඉතින් එක එක දේවල් උගන්නන මේ ගොඩේ මේ ඇමතිවරුන් මේගොල්ලන්ව රෙකමන්ඩ් කරද්දී නිකන් නෙමෙයි රෙකමන්ඩ් කරන්නේ. ඒගොල්ලෝ කියනවා මේ හැම කෙනාටම විශාල පිරිසක් ඉන්නවා. ඒ හැම කෙනාම ඒ පිරිසට ගුරුවරයෙක්. ඒ හැම කෙනාගේම ලොකු ප්‍රසිද්ධ කීර්තියක් තියෙනවා. ඒ හැම කෙනාම බොහෝම දක්ෂ විදිහට ධර්ම දේශනා කරන්න බොහොම දක්ෂයි. ඒ වගේම බොහොම ඒගොල්ලෝ යහපත් කියලා ගෝ දෙනෙක් පිළි අරගන්නේ ගණක් තියෙනවා. ඉතින් ඒ විතරකුත් නෙමෙයි, මේ අද ඊයේ භාවනා කරන්න පටන් ගත්ත අය නෙමෙයි, අද ඊයේ පැවිදි වෙච්ච අය නෙමෙයි, බොහෝම කාලයක් පැවිදි වෙලා දැන් මහලු වයසට ගිහින් අවසාන වයසේ ඉන්නේ, ඉතින් හොඳ මුහුකුරා ගියා අය කියලා මේ ඇමතිවරු තම තමන්ගේ රෙකමන්ඩ් කරන ශාස්ත්‍රඥ වහන්සේ ගැන කියනවා. ඉතින් ඔහොම කියද්දි මේ කුමාර බච්ච කියන, මං හිතන්නේ එයාගේ වෙන්න ඇති ඔය අඹවණයක්, එයා සද්ද නැතුව ඉන්නවා. මොකද එයාගේ අඹවණේනේ බුදුහාමුදුරුවෝ ඉන්නේ. ඉතින් රජ්ජුරුවෝ අහනවා මොකද උඹ නිහඬ වෙලා ඉන්නේ. ඊට පස්සේ කියනවා මම නිහඬ වෙලා ඉන්නේ නෙමෙයි, මමත් දන්න කෙනෙක් ඉන්නවා, එයා මෙන්න මේ වගේ ගුණ තියෙන කෙනෙක් කියලා කියනවා. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති කියලා මේ බුදුහාමුදුරුවන්ගේ නවගුණ ഘോഷාව කරනවා. ඒ කරලා කියනවා එයාටත් බොහෝම කීර්ති ප්‍රශංසා තියෙනවා මේ දඹදිව් තලය පුරාවටම. දැනටත් එයා මේ අඹවණේ ජීවත් වෙනවා, භික්ෂූන් 1250 එක. ඉතින් ඔබ වහන්සේ කැමති නම් මට එතනට එක්කන් යන්න පුළුවන් කියලා කියනවා. ඉතින් රජ්ජුරුවෝ මේක ඇහුණාම, ඉතින් අනිත් සෙට් එකම දන්න නිසා කියනවා එහෙනම් අස්සයෝ ලෑස්ති කරන්න, අලි ලෑස්ති කරන්න, පට්ටිය ලෑස්ති කරන්න කියලා. ඉතින් රජ්ජුරුවන්ට ඉන්නේ එක බිසවයිනේ, ඒ වගේ බිසවල් 500ටත් ඇටින්නියෝ 500ක් ලෑස්ති කරලා ඉතින් කට්ටියම යනවා. ගිහින් මගක් යද්දී මේ රජ්ජුරුව බය වෙනවා. මොකද මේ ගිහින් ඇත්තු පිට ගිහින් එතනින් එහාට ඇත්තුන්ගේ පිට යන්න බෑ. ඊට පස්සේ එතනින් එහාට බැහැලා පයින් යන්න ඕනේ, බොහොම පටු පාරවල් කැලෑ පාරවල් වෙන්න ඇති. යද්දී රජ්ජුරුව බය වෙනවා 1250ක් ඉන්න තැනක. දැන් ළඟයි දැන් ළඟයි කියේ එකයි යද්දි එnde ende කැලේට යනවා, එnde ende නිහඬ බව වැඩි වෙනවා. ඉතින් බය වෙනවා, බය වෙලා කියනවා මේ කුමාර බච්චගේ බෙල්ලෙන් අල්ලලා අහනවා ඔබ මාව සතුරන්ට පාවා දෙන්න නේද මේ හැරෙන්නේ හදන්නේ, බෝ ඉතුරු කරන්නේ නැහැ කියලා කියනවා. ඊපස්සේ කුමාර බච්ච කියනවා බය වෙන්න එපා, මං ඔබ වහන්සේව රවට්ටන්න නෙමේ යන්නේ, අන්න අර පේන භාවනා ශාලාවේ තමයි පහන් දැල්වෙන්නේ, අන්න එතනට ගියාම එතන භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නවා කියලා. ඉතින් ඒකේ අදහස් වෙන තමයි දේ තමයි මේ 1250ක් ඉන්න තැනක මහ කැලේ ඕන තරම් හයියෙන් කෑ ගහලා කතා බහ කරලා උඩ පැනලා ඉන්න පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ විවේක නිස්සිතම් ඉන්නවා කියන්නේ ඒකයි. තමන්ගේ කය වචනය විවේකයෙන් තියාගෙන ඉන්නවා. කතා කෙරුවොත් කතා කරන්නේ ධර්ම දේශනාවකට අවශ්‍ය දෙයකට ප්‍රශ්න උත්තර දෙන්න මිසක්, අපි වගේ දෙමලිච්චෝ වගේ ඔහේ කටට එන හැම එකම කියෝ 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 ඉන්නේ නැහැ. ඒ හින්දා මුළු කලියම නිශ්ශබ්ද. ඒ නිශ්ශබ්ද භාවයට
කෙලෙස් තියෙන මිනිස්සු බයයි. මිනිස්සු කතා කරන්නේ ඕනාට වැඩිය කච 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 ගගා ඉන්නේ මේ කෙලෙස් වැඩි නිසා. ඉතින් කවුද අජාසත් රජුරෝ කියන්නේ? ඉතින් කෙලෙස් තොගයක් තියෙන කෙනෙක්නේ. තාත්තා මැරුවා කියන එක මහා විශාල පාපයක්නේ. ඉතින් ඒ හින්දා මෙයා හැමතිස්සෙම ජීවත් වෙන්නේ ඒ බයෙන්. ඒක තමයි අත්තානුවාද බය කියලා කියන්නේ. තමන් හැමතිස්සෙම තමන්ට බයෙන් ඉන්න සිද්ධ වෙනවා මේ සීලය රැකුන් නැති වුණා. ඉතින් කෙසේ වෙතත් කුමාරබච්ච රජ්ජුරුවන්ට කියලා රජ්ජුරුවන් එක්කගෙන යනවා. ඉතින් රජ්ජුරුව ගිහින් භාග්‍යවතුන් වහන්සේ ඉන්න තැන විමසලා භාග්‍යවතුන් වහන්සේව හම්බෙලා පැත්තකට වෙලා ඉන්නවා. එහෙම ඉද්දි උන්වහන්සේට පේනවා භික්ෂුන් වහන්සේලා 1250 ඉඳගෙන ඉන්නවා මීක් නෑ. හරියට බොහොම නිශ්චල විලක් වගේ කියලා. ආරතිස්තුම් භූත භාවය දැකලා හිතෙනවා මගේ පුතත් උදායි භද්‍ර කියන මගේ පුතත් මේ වගේ සංවර වෙන්නේ නම් කොච්චර හොඳද කියලා. මොකද දැන් මිනිහා බය ඇති, පුතා මිනිහට වැඩේ දෙයි කියලා. ඉතින් ඒ හින්දා මෙහෙම සංවර වෙනවා නම් කොච්චර හොඳද කියලා උදානයක් යැනෙනවා. එතකොට බුදුහාමුදුරුව භාවනාවෙන් ඉවත් වෙලා අහනවා කෙලින්ම රජ්ජුරුවන්ගේ, ඔබේ සිත ප්‍රේමය කරා ගියා නේද කියලා. ඊට පස්සේ කියනවා, ඔව් භාග්‍යවතුන් වහන්ස, මට මගේ පුත්‍රයව මතක් වුණා. මට හිතෙනවා මගේ පුතත් මේ වගේ සංසුන් වෙනවා නම් මොන තරම් භාග්‍යයක්ද කියලා හිතෙනවා කියලා බුදුහාමුදුරුවන්ට කියනවා අජාසත් රජු. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේට වැඳලා පැත්තකට වෙලා ඉඳගෙන ප්‍රශ්නයක් අහනවා, අහන්නද කියලා අවසර ඉල්ල. ඊට පස්සේ අවසර දෙනවා බුදුරජාණන් වහන්සේ. අවසර දුන්නට පස්සේ මෙයා ප්‍රශ්නයක් අහනවා, මොකද්ද මේ අපි විවිධාකාර ශිල්ප හදාරනවා, විවිධාකාර රැකියා කර්මාන්ත කරනවා. ඉතින් ඒක මම විශේෂයෙන් පැහැදිලි කරන්න ඕනේ නැහැ. අපි මේ සමාජයේ ජීවත් වෙන අය හැටියට අපි දන්නවා, අපි පොඩි කාලේ ඉගෙන ගත්තේ ඒ ලෙවල් වල තිබුණේ විෂය ධාරා තුනයි. දැන් විෂය ධාරාවල් හින්න ගොඩක් කැම්පස් එකේ තිබුණේ ඩිපාර්ට්මන්ට්ස් තුනයි නැත්නම් හතරයි. දැන් ඩිපාර්ට්මන්ට්ස් පිරිලා, ෆැකල්ටිස් පිරිලා, ඒ වගේ එන්න 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 මේ ශිල්පත් වෙනස් වෙනවා, රැකියාත් වෙනස් වෙනවා, ඒකම කර්මාන්තත් වෙනස් වෙනවා. ඉතින් මේවා කරලා මේ භවයේම සුවපත්ව ඉන්න, පිනවලා ඉන්න, අම්මල තාත්තලා බලාගන්න, අමුද්‍රව්‍යයන් බලාගන්න, මිත්‍රයින්ට සුවපත් කරන්න, මිත්‍රයින්ට උදව් කරන්න, අපි ගොල්ලන්ගේ පිනවීම සඳහා යමක් කරගන්න පුළුවන්. ඒ විතරකුත් නෙමෙයි, ඉදිරි අනාගතයේදී තමන්ගේ යහපත සඳහා පළ දෙන දාන ආදී කරගන්නත් පුළුවන්. මේ වගේ මහණ ජීවිතයේත් මේක ශ්‍රාන්දෘෂ්ටික ඵලයක්. රස්සාවක් කරලා, බිස්නස් එකක් කරලා, කීයක් හරි හොයාගෙන, තමන්ට ඕන විදිහට ධනක් පිනක් කරගෙන, අමුදරුවන් රැකගෙන ඉන්න එක ශ්‍රාන්දෘෂ්ටික ඵලයක්. මේ ආත්මෙම මේ මොහොතෙම අත්දකින්න පුළුවන් ඵලයක්. ඒ වගේ අහනවා, මහාන කමෙත් එහෙම අත්දකින්න පුළුවන් ඵලයක් තියෙනවද කියලා අහනවා. එතකොට භාග්‍යවතුන් වහන්සේ කියනවා, අහනවා තුන්කල් දක්නා නුවණ තියෙන නිසා, තුන් ලෝකයේ දකින්න නුවණ තියෙන නිසා. භාග්‍යවතුන් වහන්සේ අහනවා, උඹ මේක අනිත් ශාස්ත්‍රුන් වහන්සේලාගෙන් ඇහුවේ නැද්ද කියලා. කොට සඳහන් කරනවා, එහෙම ඇහුවනම් ඒගොල්ලෝ මොනාද කිව්වේ කියලා කියන්නේ. එතකොට රජ්ජුරුව කියනවා, මම පූර්ණ කස්සව හම්බුණා. පූර්ණ කස්ස අකිරිය වාදයක් ගැන කතා කෙරුවා. මේ මුකුත් කරන්න දෙයක් නැහැ. ඔහොම කකා බිබී හිටියාම දවසක නිවයි යනවා කියලා. මක්කලි ගෝසාල කියනවා, මේ යම් දෙයක් සිද්ධ වෙන්න හේතුවක් ඵලයක් නැහැ. ඒක අපි ඉපදුනා නම් ඒ ඉපදිච්ච කාලේ ඉඳලා මැරලා යනවා. නිවන් දකින්නත් විශේෂ දෙයක් කරන්න නැහැ.
අපි හේතුවක් නැතුව නිවන් ඵලයටත් යනවා කියලා. අජිතකේස කම්බල ආස්තිකවාදයක් කතා කරනවා. එයා දෘෂ්ටි 10ක් ඉදිරිපත් කරනවා. ඒ දෘෂ්ටි 10 තියෙන්නේ දීමේ ඵලක් නැහැ, නත්ති දින්නම්, නත්ති යිට්ටම්, නත්ති හුතම්, නත්ති සුකට දුක්කට අනංකම්මානං ඵලං විපාක, නත්ති අයං ලෝකේ, නත්ති පරලෝකෝ, නත්ති මාතා, නත්ති පිතා, නත්ති සත්තා උපපාතික, නත්ති ලෝකේ සමන බ්‍රාහ්මණ සමග්ගතා සම්මා පටිපන්නෝ, යේ ඉමංච ලෝකං පරංච ලෝකං ස සයං අභිඤ්ඤා සච්චිකත්වා පාවේදෙන්ති කියලා කියනවා. මේ මෙහෙම දීමේ පලක් නැහැ, මහා විශාලයට දන් දීමේ පලක් නැහැ, යාග හෝමාදී පූජා පැවැත්වීමේ පලක් නැහැ, මේ සුඛ දුක ගෙන දෙන කර්ම කම්ම ඵල විපාක කියලා දෙයක් නැහැ, මේ ලෝකේ පරලෝකේ කියලා දෙයක් නැහැ, අම්මා තාත්තා කියලා දෙයක් නැහැ, ඕපපාතිකව සත්‍ය බිහි වෙනවා කියලා කතාවක් නැහැ, මේ ලෝකේ අවබෝධ කරලා තමන්ගේ ඥාණයෙන්ම මේ දේවල් මුල ඉඳලා අගටත් අගෙන් ඉඳලා මුලට දන්න කවුරුත් නැහැ. මේ ඔක්කොම මරණින් මත්තේ ඒ ධාතුන් එකතු වෙනවා. මේ කය බිඳීමෙන් පින්පව් සියල්ලම අහෝසි වෙලා හමාර වෙලා යනවා. ඉතින් ඔය කර්ම විපාක කියන්නේ කිස් බොරුවක්, ප්‍රලාපයක්, සම්පප්පලාපයක් කියලා කියනවා. ඒක තමයි මේ අජිත කේසකම්බලී කියන්නේ කියලා රජුව බුදුහාමුදුරුවන්ට දැනවදාරන. බකුද කච්චායන කියන කෙනාව හම්බුනහම එයා මට කිව්වා මේ සම්පූර්ණ භෞතිකවාදයක් තියෙන්නේ. එතන මනස දියුණු කිරීම කියලා දෙයක් නැහැ. උන්නේ පිස්සු වැඩ කරන්න නැතුව ණයට අරගෙන හරි කමන්නේ. අපි කාලා බීලා ජොලියෙන් ඉමු කියන එක තමයි ඔය ලංකාවේ අදටත් වෙලා තියෙන්නේ. ගන්න තරමක් ගය ණය අරගෙන කකා බිබී ඉන්නවා. මොකාගේ වුණාද කොහොම වුණාද කියලා නැහැ. බුද්ධාගමේ රටේ අකුජ කට්ටායන තමයි රට පාලනය කරන්නේ. නිගණ්ඨනාත පුත්‍ර සීලය රැකීමෙන් පව්ගේ වෙනවා කියන කතාවක් කියනවා. සංජය බෙල්ලට්ටි පුත්ත ආඳා වගේ ලිස්සල යන උත්තර තමයි හැම එකටම දෙන්නේ. අමර වික්කේප වාදයක් කියන ඒකත් හරි, මේකත් හරි, අනිත් එකත් හරි, ඒකත් වැරදි, මේකත් වැරදි, අනිත් එකත් වැරදි කියලා මේ මොකකටවත් අහුවෙන්නේ නැති විදිහ උත්තර දෙදී ඉන්නවා නිසා එයා එහෙම විශේෂ වාදයක් ඉදිරිපත් කරන්නේ නැහැ කියලා. ඉතින් එහෙම කියලා රජ්ජුරුව කියනවා මේ හැම එක්කෙනාම මෙහෙම කිව්වට මම මේගොල්ලන්ගෙන් ඇහුවේ සන්දිට්ටික සාමාන්‍ය ඵලයක්, මේ මේ දැන් විඳින්න පුළුවන් ශ්‍රමණ ඵලයක් තියෙනවාද කියලා. ඒගොල්ලෝ හැම එක්කෙනාම මට කිව්වේ මං අඹ ගැන අහද්දි දෙල් ගැන කතා කරපු එක විතරයි. එහෙනම් මං ඒ කිසිම කෙනෙකුට පැහැදුනේ නැහැ. හැබැයි පැහැදුන් නැහැ කියලා මං ගෝරියක් දාගත්තෙත් නැහැ. මං විරුද්ධ යමක් කියන්නෙත් නැතුව, විරුද්ධ බවක් පෙන්වන්නෙත් නැතුව මං හිමීට එතනින් නික්මිලා ආවා. ඉතින් ඒ ප්‍රශ්නෙම තමයි මම මේ ඔබ වහන්සේගෙන් උත් අහන්නේ. මොනවද මේ මේ ආත්මය අපි අබ්‍රහ්මචාරියක් වෙනවා නම් වේල් දෙකක් විතරක් වළඳලා 12න් පස්සේ වළඳන්නේ නැතුව ඉන්නවා නම්, ලොකු සීලයක් රකින්නවා නම්, මේ 1250ක් තියාගෙන බමුණෝ වගේ ඔහේ අත අපිට අතක් තියාගෙන ඉන්නවා නම් මොකද්ද ඕකේ ඵලෙ? මේ මොහොතේ ගන්න පුළුවන් ඵලයක් තියෙනවද කියලා අහන. ඒ අහපුහම බුදුහාමුදුරුවෝ මෙන්න මෙහෙම උත්තරයක් දෙනවා. ඒකත් නිකන් ප්‍රශ්නක ස්වරූපයකින් උත්තරේ යන්නේ. කියනවා මේ හිතන්ඩ මේ රජ්ජුරුවන්ගේ සේවකයෙක් ඉන්නවා, එම නැත්නම් රටවැසියෙක් ඉන්නවා. එයා බොහෝම හොඳින් වැඩ කරගෙන, සේවකයෙක් නම් හොඳින් වැඩ කරගෙන ඉන්නවා, රටවැසියෙක් නම් තම තමන්ගේ වැඩ කටයුතු කරගෙන බදු ගෙවාගෙන බොහොම යහමින් දැහැමින් ජීවිතේ ගෙවනවා. ඉතින් මේ මිනිස්සයත් හිතනවා කොයි වෙලාවක හරි මේ රජ්ජුරුව කියන එක්කෙනත් මිනිස්සෙක්, මමත් මිනිස්සෙක්. රජ්ජුරුව දුක් සැප විඳිනවා, මගේ පැත්තෙන් බලපුවම මම දුක් විඳිනවා. මමත් පින් කරලා එහෙම කෙනෙක් වෙන්න ඕන කියලා, එයා මේ පිනෙන් තමයි සැප එන්නේ කියලා
හිතලා එයාට හිතෙනවා මේ පිං ගන්න පුළුවන් හොඳම විදිය තමයි කෙස් රැවුල් බාලා ඇඳුම වෙනස් කරලා මහණ වෙන එක කියලා. ඉතින් එහෙම මහණ වුණාම රජතුමාගෙන් අහනවා, රජතුමා ගිහින් වැඩ කාර්යය එක්කගෙන ඉනවද කියලා අහනවා. ඔබ මගේ හොඳින් වැඩ කරපු එක්කෙනෙක්, ඔබ මගේ හොඳ රටවැසියෙක්, ඔබලට මහණ වෙන්න දෙන්න බෑ එහි කියලා කණෙන් ඇදගෙන ඉනවද කියලා අහනවා. රජ්ජුරුව කියනවා, අපෝ එහෙම කරන්නේ නැහැ ස්වාමීන් වහන්ස, ඒ වෙනුවට මං එයාට වඳිනවා. එයා එද්දි මගේ ආසනයෙන් නැගිටිනවා. මං මගේ ආසනය එයාට පනව, එයාට සිවුරු කිරිපිරි කර ලබා දෙනවා. එයාට මං පුළුවන් තරම් ආරක්ෂාව සලස කියලා කියනවා. එතකොට බුදුහාමුදුරුවෝ අහනවා, උඹ එහෙම කරනවා නම් ඒක සාන්දෘෂ්ටික ඵලයක් නෙමෙයිද කියලා. එතකොට මෙච්චර කල් රජ්ජුරුවන්ට වැඳ වැඳ හිටපු මිනිස්සු දැන් රජ්ජුරුවෝ ඒගොල්ලන්ට වන්දි. එහෙමනම් ඒක සාන්දෘෂ්ටික ඵලයක් නෙමෙයිද කියලා බුදුහාමුදුරුවෝ අහපුවාම කියනවා, ඒක නම් සාන්දෘෂ්ටික ඵලයක් තමයි. හැබැයි රජතුමනි, ඊට වැඩිය උතුම් වූ වෙන සාන්දෘෂ්ට ඵලයක් නැද්ද කියලා. රජ්ජුරුවෝ තේදි ලේසියට සැටිස්ෆයි වෙන කෙනෙක් නෙමෙයි. ඉතින් එහෙම සැටිස්ෆයි වුණා නම් අපිට බුදුහාමුදුරුවන්ගේ මේ ධර්මයක් නැති වෙන්න පුළුවන්. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කියනවා, නැත්තේ නැහැ, තියෙනවා මේ පණීත තර සාමාන්‍ය ඵලං කියලා එකක්. ඒකෙදි අපි ඒ මහණ වෙන ස්වාමින් වහන්සේලාව ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් රක්කනවා. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය රක්කනවා කියලා කියන්නේ ඒ ස්වාමින් වහන්සේලාට 227ක් තියෙනවා සිල්පද අධිකරණ සමතත් එක්ක. එතකොට ඒ 227 රැක්වහම එයා ඒක රැකෙන්ඩ රැකෙන්ඩ එයා අකුසල් කරන්න බය වෙනවා. ඒක රැකෙන්ඩ රැකෙන්ඩ එයා ඒ ගන්න ශික්ෂාපදවල හික්මෙනවා. ඒක රැකෙන්ඩ රැකෙන්ඩ තමන්ට තමන්ගේ ශක්තිය අනවශ්‍ය විදිහට වැය වෙන්නේ නැහැ. ඒ හික්මීම නිසාම තමන්ට ඕනාට වැඩිය ආහාර අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම ගිහින් ඒ හික්මීම නිසාම එයාට ලොකු ඉන්ද්‍රිය සංවරයක් එනවා. ඒ ඉන්ද්‍රිය සංවරයේ ගණ්ඩ හැමතිස්සෙම එයා අප්‍රමාදව ඉන්නවා. ඒ අප්‍රමාදව ඉන්න නිසා එයාගේ සතිය හොඳට වැඩෙනවා. ඒ වැඩෙන සතිය දිගින් දිගටම මේ ඉන්ද්‍රිය සංවරයේ පවත්වන්න ඕන නිසා එයා නිතරම කායික මානසික ක්‍රියාවලියට හිත තියාගෙන ඉන්නවා. ඒ හින්දා එයාගේ සම්පජඤ්ඤය වැඩෙනවා. සම්පජඤ්ඤය වැඩෙන්න 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 එයා සන්තෝෂෙන් ඉන්නවා කියලා කියනවා. ඉතින් එහෙම කියපුවාම මේ මේ ජීවත් වෙන ක්‍රමවේදයට බුදුහාමුදුරුව කියනවා, මේක පණීතතර සාමාන්‍ය ඵලයක් තමයි කියලා. ඉතින් ඒ කිව්වට පස්සේ තමයි අර මං ඉස්සෙල්ලා කියපු ගාථාව අහන්නේ, තවත් එකක් නැද්ද කියලා. බුදුහාමුදුරුවන්ගේ රජ්ජුරුව අහනවා, ඒක හොඳයි, මේකට වැඩිය තවත් එකක් නැද්ද? ඊට පස්සේ බුදුහාමුදුරුව මෙයාගේ කට වහන්න, නැත්තේ නෑ බොල, මෙන්න මෙච්චර තියෙනවා කියලා සාමාන්‍ය ඵල ලිස්ට් එකක් දෙනවා. පළවෙනි එක තමයි ඔය පණීතතර සාමාන්‍ය ඵල කියලා ඔය මං දැන් කියපු එක. මෙතනට වෙනකන් අපි අමීට ඉස්සෙල්ලා කරපු ධර්මදේශනාවල දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා තියෙනවා. දෙවෙනි එක බුදුහාමුදුරුව සඳහන් කරනවා, මේ ප්‍රාතිමොක්ඛ සංවරය සීලයෙන් එහාට ගිහින් සුළු සීලය කියලා එකක් තියෙනවා. ඒ වගේම තියෙනවා මැදුම් සීලය කියලා එකක්, මහා සීලය කියලා එකක් තියෙනවා, ඉන්ද්‍රිය සංවරය කියලා එකක් තියෙනවා, සති සම්පජඤ්ඤය කියලා එකක් තියෙනවා, සන්තෝෂෝ කියලා දැන් ඉස්සෙල්ලාර කියපු එක නැවත වරක් සඳහන් කරනවා, නීවරණ ප්‍රහාණය කියලා එකක් තියෙනවා, ප්‍රථම ධානය, ද්විතිය ධානය, චතුර්ථ ධානය කියලා එකක් තියෙනවා, විපස්සනා ඥාන කියලා එකක් තියෙනවා, මනෝමය ඉද්ධි ඥාන, ඉද්ධි විද ඥාන, දිබ්බ සෝත ඥාන, චේතෝ පරිය ඥාන, දිබ්බ චක්කු ඥාන, ආසවක්ඛේ ඥාන කියලා ලයිස්තුවක් දෙනවා. ඉතින් ওই ලයිස්තුවේ මං හිතුවා අපි එක එක අරගෙන පොඩි සාකච්ඡාවක් කරමු කියලා. ඉතින් මේකේ මේ අද මාතෘකාවට මම ගත්තේ මේ සීලය කියන එක. අපි එකෙන් මේ සුළු සීලය කියන එක පොඩ්ඩක් මතක් කරගත්තොත්, ඒකේ සුළු සීලය අපි දන්නේවා තමයි තියෙන්නේ. හැබැයි
ඒක ටිකක් විස්තාරණය කරලා කතා කරනවා. විස්තාරණය කරලා කතා කරනවා කියලා කියන්නේ ඒක පළවෙනි එක හැටියට දෙන්නේ මේ ප්‍රාණ වදයෙන් ඉවත් වෙනවා. ප්‍රාණ වදය හැර ජීවත් වෙනවා කියලා. ඒතොර ප්‍රාණ වදය කියපුවාම පිටන්නේ සතුන් මරන්නේ නැහැ කියන එක විතරක් නේ. ඒ එහෙම නෙමෙයි. ඒක සඳහන් වෙනවා ටිකක් විස්තර කරලා බහා තබන ලද දඬු ඇත්තේ. බහා තබන ලද ආයුධ ඇත්තේ. පව් කිරීමෙහි ලැජ්ජා ඇත්තේ. කරුණාවන්ත වූයේ සියලු ප්‍රාණීන් කෙරෙහි තානුකම්පාව ඇතුව වාසය කෙරේ කියලා ප්‍රාණවදී පොසිටිව් නෙගටිව් දෙකම දෙනවා. අපි සාමාන්‍ය සත්තු මරන්නේ නැහැ කියන එක විතරක් ගන්නවා. එතනින් එහාට කතා කරන්නේ නැහැනේ. එතන කියනවා ඒ සත්තු මරන්නේ නැහැ විතරකුත් නෙමෙයි. ඔය දැන් රටවල් වල තියාගෙන ඉන්නවා වගේ ගාඩ් එක තියාගෙන ඉන්නේ නැහැ. තුවක්කු තියාගෙන ඉන්නේ නැහැ. කැටිපොලු තියාගෙන ඉන්නේ නැහැ. ඒවා ඔක්කොම අයින් කරලා දාන්න. දැන් ඇමරිකාව වගේ රටවල් වල මිනිස්සු මරන්නේ නැහැ. හැබැයි තුවක්කු ලයිසන් කරලා ගෙදර තියාගෙන ඉන්න පුළුවන්. ඉස්සර ලංකාවේ අපි ඉද්දි කොහොමත් ඇඳ යට පොල්ලක් හරි ආයුධයක් තියාගෙන තමයි ඉන්නේ. මොකද එහෙම තමයි ඒ අපේ ප්‍රාණවදය ගැන මනසට එන්න ඉස්සෙල්ලා අපි ඒ විදිහට තමයි ජීවත් වුනේ. ඉතින් මෙතන එහෙම නැතුව බුදුහාමුදුරුවෝ කියන ප්‍රාණවදය අයින් කරන එක්කෙනා මේවා ඔක්කොංගෙම අයින් වෙනවා. මේවා ඔක්කොංගෙම අයින් වෙලා ඒ කිසිම දෙයක් තියාගන්න නැහැ. ඒ විතරකුත් නෙමෙයි ඒගොල්ල සත්තුන්ට කරුණාවෙන් ඉන්නවා. සත්තුන්ට ආදරෙන් ඉන්නවා කියන එකක් කියනවා. ඒ වගේ ප්‍රාණවදය හර ඉන්නවා කියන එක මේ සුළු සීලයේ කැට. ඊළඟ එක අපි දන්න අනිත් එක අදින්නාදාන කියන එක. අදින්නාදාන කියනවාට වැඩිය කියන්නේ නොදුන් දේ ගැනීම කියලා. يعني බිම වැටලා තියෙන එකක් අහුලා ගත්තත් ඒක නොදුන් දේ තමයි. ඉතින් කියනවනේ අයිතිකාරයෙක් නැහැ නේ. ඉතින් මගේ නෙමෙයි නේ. අරකද මේකද කියලා ඉතින් ඔබ ජස්ටිෆයි කරන්න හද. නෑ ඒක අදින්නා දානා කියලා කියන්නේ නොදුන් දේ ගැනීමෙන් වෙන් වෙලා ඉන්න. දුන්නේ නැත්තම් ගන්නෙ නෑ. කෑමක් වුණත් ස්වාමීන් වහන්සේලාට සමහරලාට නිකන් ගෙනත් තියලා. එම තියලා ගියාට වළඳන්නේ නැහැ. ඒක දෙන්න ඕන. දෙන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට දුන්නාම තමයි මේ ඒක ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නොදුන් දේ ගැනීමේදී එයා දුන්න දේ විතරමයි ගන්න. දුන් දේම විතරයි කැමති වෙන්නේ. සොරණ වූ පිරිසුදු සිතින් යුතුව වාසය කරනවා. ඒ මොන විදියකට හරි ඒක දුන්නේ නැත්තම් ගන්නෙ නැහැ. අවශ්‍ය නම් ඒ ළඟ ඉන්න කෙනෙකුට කියනවා අන්න අහවල් දේ මට දෙන්න කියලා. ඒක හැම කෙනාටම කියන්නේ නැහැ. ඒකට බාර වෙලා කැප වෙලා ඉන්න අයට විතරයි කියන්නේ. ඉතින් අනිත් එක තමයි සාමාන්‍ය ලෝකයේ තියෙන්නේ අබ්‍රහ්මචර්යාව රකින්නවා කියන සරි. සාමාන්‍ය ලෝකයේ තියෙන්නේ කාම මිත්‍යාචාරය කියන එක ශ්‍රමණ ඵලයක් හැටියට කතා කරද්දී අබ්‍රහ්මචර්යාව උතුම් පැවතුම් ඇතුව තියෙනවා. ගැනමේ ස්ත්‍රී පුරුෂ එකතු වෙලා ඒ කරන ග්‍රාම්‍ය කෘත්‍යයෙන් අයින් වෙලා ඉන්නවා කියන එක. ඉතින් එතෙන්දී ගිහි ලෝකය ගැන බැලුවොත් බුදුහාමුදුරුවෝ මේ මාර්ගයට එන්න මහා කරුණාවෙන් කියනවා ගිහි ලෝකයේදී අබ්‍රහ්මචර්ය වෙන්න ඕනේ නැහැ කියලා. උලන්ට කාම මිත්‍යාචාරයේ හැසිරෙන්නේ නැතුව හිටිය ඇඳී කියලා. ඉතින් ඒක අපි හරියට විග්‍රහ කරලා බැලුවොත් බුදුහාමුදුරුවන්ගේ ඒ කොච්චර අබ්‍රහ්මචර්ය කියන එක ශ්‍රමණ ඵලයකට අවශ්‍ය වුණත් උන්වහන්සේ මේ සමාජයක පවතින සමාජයක් තියාගන්න සමාජයක මේක වැජබෙන්ද මහා කරුණාවෙන් මේ හැම දෙයක්ම බලලා ගිහියන්ට තියෙනවා බ්‍රහ්මචර්ය වෙන්න ඕනේ නැහැ කියලා සඳහන් කරලා තියෙන එක
ඉතින් හිතාගන්න බැරි මහා කරුණාවක්. යෝග නැතුව එහෙම තිබුණා නම් බුද්ධඝම බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා අවුරුදු 50න් ඉවර වෙන්න තිබ්බා. මොකද මේක සාමාන්‍ය ජීවිතේ ඉඳගෙන කරන්න බැරි නිසා. ඉතින් එහෙම කරන්න පුළුවන් කමක් තියෙන නිසා බුද්ධාගම සම්පූර්ණයෙන් ලංකාවෙන් පුරන් වෙලා ගියත් ආයේ ඒක ගෙනල්ලා පවත්වන්න පුළුවන් හැකියාවක් ජනගත කිරීමේ හැකියාවක් මේ අබ්‍රහ්මචර්ය අවත්‍යාවශ්‍යමද කියන කාරණේ මතු කරගෙන ඉදිරියට ගෙනියන්න පුළුවන්. ඉතින් ඊළඟ එක තමයි බොරු කීමෙන් වැළකෙනවා කියන එක. ඒ බොරු කීමෙන් වැළකෙන එක්කෙනා හැමතිස්සෙම කියන්නේ සැබෑ දේ විතරයි. ඒ සැබෑ දේ තවත් සැබෑ දේෙන් ගලපලා කතා කරනවා. එයා කතා කරන දේ ආයේ වෙනස් වෙන්නේ නැහැ කියන එක ස්ථීර කතාවක් තමයි කියන්නේ. ඉතින් එහෙම කෙනෙකුට කියනවා නම් කියනවා එයාට තියෙන වචන වලට කියනවා ඇදහිය යුතු වචන. ඒ වගේ එහෙම කෙනෙක් ඉන්නවා නම් එයා කියන වචන වල ආයේ හොයන්න දෙයක් නැහැ. ඒක එහෙම්මම පිළිගන්න පුළුවන් කියන එක තියෙනවා. ලෝකයා අතර විරුද්ධ කතා ඇති කරන්නේ නැහැ. දැන් මේ දවස්වල අපි ලංකාවේ වෙන කතා බැලුවොත් මේ අද කියන එක හෙට වෙනස් වෙනවා. අපිට එන ක්ලිප්ස් බැලුවොත් එදා මෙහෙමයි 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 කියලා අහවලාට බැනපු අය දැන් ඒකෙම අනිත් පැත්තේ යාට හොඳ කිය. එදා මේ වගේ දේවල් කරන්න හොඳ නෑ කියලා කෑ ගහපු අය දැන් ඒගොල්ලෝ ඇවිල්ලා ඒගොල්ලෝ මේ වැඩේ කරනවා. ඒ වගේ විරුද්ධ කතා වෙන්නේ නැහැ මේ බොරු කීමෙන් දුර වෙලා ඉන්න කෙනා. ඊට පස්සේ මේ පිසුණු බස් කියන එක මේක එක්කෙනා බිඳවන්න එහෙම සමගිකම් ඇතිකරන්න කතා කරන්න සමගිකම් ඇතිකරන්න ඒගොල්ලන්ව සතුටු කරන කතා කියන. ඒ වගේම පරුෂ වචන. ඒ වගේම හිස් ප්‍රලාප. හිස් ප්‍රලාප කියලා කියන්නේ මේ කතා කරනවා නම් ඒ දෙයක් ඒ වෙලාවට සුසුසු දෙයක් කතා කර. නැත්තම් නිකන් කම්මැලි කමට කෝල් එකක් දීලා දවල්ට කෑවේ මොනාද රෑට කෑවේ මොනාද කියලා මේ මාතෘකාවක් එනකන් ඔහෙ නිකන් වල්පල් කතා කර කර ඉන්නේ නැහැ. සිදුව දෙයක්ම කතා කර. කතා කරන දේ තේරුමක් ඇති දෙයක් කතා කර. ධර්ම විනය ගැන කතා කරන. ඒකත් ඒ වෙලාවට සුදුසු නම් විතරක් කතා කර. කතාවේ සීමාවක් තියාගෙන කතා කර. කතා කරන දේ රෙෆරන්ස් එකක්, නිදානයක් හැමතිස්සෙම තියෙන ආකාරයට කතා කරන එක තියෙනවා. මේ හිස් ප්‍රලාප වලින් දුරු වෙනවා කියලා. ඉතින් ওই ටික අපි දන්නවා. එතනින් එහාට ගිහින් මේ සුළු සීලයට තව ටිකක් බුදුහාමුදුරුව මෙතන රජුරවන්ට කියනවා. මේක දැක්කහම පුදුම ගැඹුරකට මේ ස්වාමින් වහන්සේලාගේ සීලය කියන එක යනවා. ඒකේ සඳහන් වෙනවා මෙහෙම මේ තනකොළ, ගස්, වැල් ඒ වගේ දේවල් අඩා බිඳ දාන්න බෑ. ඒකෙන් සම්පූර්ණයෙන් වැළකිලා ඉන්නවා කියන. ඒක සාමාන්‍යයෙන් තියෙන්නේ උපසම්පදා වෙච්ච ස්වාමින් වහන්සේලාට ඒ ගස්වැල් එහෙම බිඳින්න බෑ. ඉතින් මේ ඊපෙර තමම දන්නවා එක්තරා පන්සලක ස්වාමින් වහන්සේලාට කියලා තියෙනවා ගිහින් අහවල් තැන ඒ පන්සලේම කොටසක් ලෝන් මෝ කරන්න කියලා. ලෝන් මෝ කරන්න ගියපුවම ලෝන් මෝ එක අරන් එතනට ගියාට පස්සේ ඒ පන්සලේ ඉන්න බණ භාවනා කරන හොඳට සිල් රකින්න ස්වාමීන් වහන්සේ. ඒ ස්වාමීන් වහන්සේ බැනලා එලෝලා අනිත් ස්වාමීන් වහන්සේලා බැනලා එලෝලා නායක ස්වාමීන් වහන්සේට කතා කරලා කියලා තියෙනවා. උඹ මොනාද මේ ගෝලෙන්ට කරවන්නේ කියලා. උඹ ඒ වගේ දේවල් ස්වාමීන් වහන්සේලාට කරන්ඩ කැප නැහැ. හේතුව තමයි ඒවයි පවා සත්තු ඉන්නවා. ඒ වගේ දෙයක් වුණත් නොකර ඉන්න බුදුහාඳුරෝ උත්සුක කරවනවා. ඉතින් ඒ හින්දා තමයි ස්වාමින් වහන්සේලාට තමන්ගේ කියලා තැන් හදාගන්න හොඳ නෑ කියලා කියන්නේ. මොකද ඒක තමන්ගේ කියලා හදාගත්තොත් ඉතින් ඒක බලා කියා ගන්න
යහමතිස්සම දායක සභාවකට දායකයින්ට පවරලා තියෙන්න ඕන. එතකොට ඒගොල්ලන්ගේ යුතුකමක් වෙනවා මේවා බලා කියාගන්න එක. අනිත් එක තමයි මේ එක වේල වළඳන එක. රාත්‍රී කෑමෙන් හා අවේලාවේ කෑමෙන් සම්පූර්ණයෙන් වැළකීලා ඉන්නවා. එතකොට මේ එක වේල වළඳනා රාත්‍රී කෑමෙන් අවේලාවෙන් වැළකීලා ඉන්නවා කියලා කියන්නේ අවේලාව කියලා කියන්නේ ඉරු අරුණ නැගිච්ච වෙලාවේ ඉඳලා ඉර මුදුන් වෙනකන් කැම ගන්න පුළුවන්. ඕනම ආහාරයක් වළඳන්න පුළුවන්. ඉර මුදුන් වුණාට පස්සේ මුදුන් වෙලා ඉර බැහැගෙන යන ගියාට පස්සේ අපිට ස්වාමීන් වහන්සේලාට එහෙම ඕන 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 කැම ගන්න බෑ. ගන්න පුළුවන් දියර වර්ග විතරයි. ඒ දියර වර්ගත් ඒ මොනාහරි පළතුරකින් හදනා නම් ඒ පළතුරු හදන එක ඇල් වතුරෙන් හදන්න ඕන. ඒ හදන දේ ඒ ගෙඩිය මහා විශාල ගෙඩි වෙන්න බෑ. උදාහරණයක් හැටියට පොල් වතුර බෑ. පොල් වතුර කියන්නේ මහා විශාල ගෙඩියක වතුර. එහෙම නැත්නම් ජම්බෝල බෑ. ජම්බෝල ජූස් බෑ. ඒ වගේ ඒ ගන්න ගෙඩිය තමන්ගේ ඇඟිලි මිට මෙලෙව්වට පස්සේ ඒ මිට මෙලවන ප්‍රමාණයට වැඩි අඩු ගෙඩියක දෙයක් වළඳන්න පුළුවන්. ඒ වළඳන එකක් ඇල්ව හොඳටම ඇල් වතුර දාලා ඒ ඇල් වතුරෙන් හොඳට ඒකට මෙව කරලා දෙපාරක් පෙරලා හොඳ රිදි කෑල්ලකින් හොඳට දෙපාරක් පෙරලා අරගේ වතුර ටික විතර වළඳන්න පුළුවන්. මේ විදිහට තමයි මේ අවේලාවේ ගන්න ඕන දේවල් සඳහන් කරලා තියෙන්නේ. එහෙම කිරීමෙන් කරන්නේ මේ බණ භාවනා කරන්න විශේෂයෙන් හවස් වරුවේ තමන්ගේ ශරීරය කර්මන්නේ කරගන්නවා. අපි වැළඳුවාට පස්සේ ශරීරය කර්මන් අකර්මන්නේ වෙනවා. මොකද මේ කෑම දිරවන්න මැෂින් එක වැඩ කරන්න ඕනනේ. කෑම දිරවන්න මැෂින් එක වැඩ කරද්දී වෙහෙස. ඉතින් ඒ වෙලාවට ගිහින් සක්මනක් පර්යන්කයක් පෙරවුවාම ඒක හරියට කෙරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් ඒකට කෑම නැතුව ජීවත් වෙන්න බැරි නිසා බුදුහාමුදුරුවෝ කියනවා ආහාර ගනිල්ලා අරුණේ ඉඳලා ඉර මුදුන් වෙනකම් ඊට පස්සේ ෆාස්ටින් මේ වතුර වගේ මොන හරි ටිකක් බීලා දිගටම ඊට පස්සේ භාවනා කරන්න පුළුවන් කෑම දිරවලා ගියාට පස්සේ කියලා. ඉතින් ඒ විදිහට තමයි නිස්සරණ වණය හැදිලා තියෙන්නේ. නිස්සරණ වණේ 11 මාර 12 විතර වෙනකම් භාවනා කරනවට වැඩිය සාකච්ඡාවල තමයි යෙදෙන්නේ. ඊට පස්සේ එකෙන් පස්සේ දිගටම භාවනාව යනවා. ඉතින් ඒක රිට්‍රීට්ස් වල එහෙම වෙන්නේ නැහැ. අනිත් අනිත් නේවාසික වෙන්න අයට එහෙමයි තියෙන්නේ. අනිත් සුළු සීලය තමයි මේ නැටීම්, ගීකීම්, බෙරවැයීම්, විසුළු කිරීම් මේ වගේ දේවයන් සම්පූර්ණයෙන් වැළකීලා ඉන්නවා කියන එක. අනිත් එක ඔය නච්ච ගීත වාද්‍ය, මාලා ගන්ධ විලේපන, විසූක දසන ඒ කියන ඒවායින් අලංකාර වෙන්නේ නැහැ කියන එක. ඊට පස්සේ උච්චාසයන, මහාසයන. ඊට පස්සේ කියනවා මේ සුළු සීලයේ කොටස. රන් රිදී මසුරන් පිළිගැනීමෙන් සම්පූර්ණයෙන් වැළකෙන්න ඕනා කියලා. ඉතින් ඕකත් දැන් අද සමාජයේ බැලුවොත් රන් රිදී මසුරන් කියලා කියන්නේ මුදල්. ඉතින් කවුද මුදල් ගන්න නැත්තේ? එහෙම මුදල් නොගන්න හිටියොත් මුදල් නොගන්නේ එක්කෙනා අඟහරු ලෝකෙන් ආවා වගේ තමයි බලන්නේ. දායකයොත් බලන්නේ එහෙමයි. සල්ලි පිළිගන්නවට පස්සේ සල්ලි පිළිගන්නේ නැහැ. සල්ලි ගත්තේ නැත්තම් බලන්නකෝ අරහාමුදුරුවෝ කියලා ඇස් දෙක කටේ දාලා තමයි බලන්නේ. ඉතින් ඒ වගේ මේවා දැන් පිළිගන්න එක සීලය වෙලා බුදුහාමුදුරුව කියනවා ඒවා පිළිගන්නේ එක මහ සීලයක් නෙමෙයි. ඒක බොහොම සුළු සීලයක්. ඉතින් අද සමාජයේ මේ කියන ඒවා දිහා බලපුවාම ඉතින් සුළු සීලයවත් සමහර තැන්වල රැකෙන්නේ නැහැ. ඉතින් ලොකුහාමුදුරුවන්ගේ නීතියක් තමයි එහි ගියාට පස්සේ ඕනම ස්වාමීන් වහන්සේගේ පළවෙනි ප්‍රශ්නේ තමයි උඹ සල්ලි අල්ලනවා කියන්නේ. සල්ලි අල්ලනවා නම් පැත්ත පළාති ගන්න. සල්ලි අල්ලන්නේ නැතුව පාවිච්චි කරන්නේ නැතුව ඉන්නවනම් පොඩි ඉඩක් තියෙනවා ඇතුළට යන්න. ඒක
අල්ලි කියලා කියන්නේ ඒක හම්බුනහම අතට හම්බුනාට පස්සේ නිකන් අමුතුම පිච්චීමක් අමුතුම දැවීමක් ගෙන දෙන දෙයක්. ඒක මේ ගිහි ලෝකයේ ඉඳලා ඒකෙන් අයින් වුණාට පස්සේ ඒ තියෙන වෙනස තේරෙන්න පටන් ගන්නවා. ඊළඟ සීලය තමයි මේක කියනවා මේ අමු වූ ධාන්‍ය වර්ග පිළිගැනීමෙන් සම්පූර්ණයෙන් තොර වේ කියලා. කියන්නේ ධානයක් පිළිගන්නවා නම් ඒ පිළිගන්න ඕනේ දානේ පිළියෙල කරලා ඒ වෙලාවේ වළඳන්න පුළුවන් දෙයක්. එහෙම නැතුව අද තියාගෙන කණ්ඩ හෙට තියාගෙන කණ්ඩ කියලා. දායකයොත් දන්නේ හාල් ගෙනත් දානවා, අර මේ කිටි කිරි ගෙනත් දානවා, ගිටි ගෙනත් දානවා. ගොඩාක් දේවල් ගෙනත් දාලා තියෙනවා විශේෂයෙන් මේ වගේ රටවල් වල ස්ටොක් පුරවල. ඉතින් ස්වාමීන් වහන්සේලා වළඳන්නත් නැහැ. කල් ගියාට පස්සේ ඉතින් එක්ස්පයර් වුණා කියලා කල්පණී කියලා කල්පණීව විසි කරලා දා. ඒ වගේ නාස්තියක් නොවෙන්න තමයි මෙතන බුදුහාමුදුරුවෝ කියලා තියෙන අමු ධාන්‍ය කියලා. දැන් අමු ධාන්‍ය කියලා කතාවක් නැහැ. දැන් මේවා එක එක ක්‍රමයට කල් තියා ගන්නවනේ. ඒවවත් අමු ධාන්‍ය හැටියට තමයි ගන්න වෙන්නේ. වගේම මෙතන කියන අමු මස් පිළිගැනීමෙන් සම්පූර්ණයෙන් තොර වෙනවද ඕනේ කියලා අර වගේම එකක්. ඒවත් සුළු සීලයේ කොටස්. ඊට පස්සේ ඒක බොහොම විචිත්‍රයි. මං හිතන්නේ බුදුහාමුදුරන්ගේ කාලේ තිබිච්ච එකක් වෙන්න ඇති. ස්ත්‍රී හා ගෑනු ළමයින් පිළිගැනීමෙන් සම්පූර්ණයෙන්ම තොර වූයේ වේද කියලා. ඒ කියන්නේ දානයක් හැටියට ගෑනුන් වගෙනද? දානයක් හැටියට ගෑනු ළමයින් වගෙනද? එහෙම චාරිත්‍රයක් තියෙන්න ඇති ඒ දවස්වල. මට මතකයි බුරුමේ හරි වියට්නාමේ හරි කම්බෝඩියාවේ හරි එහෙම ස්වාමින් වහන්සේ නමක් ඉඳලා තියෙනවා. ඒ ස්වාමින් වහන්සේට ගෑනු ළමයා බඳින්න ඉස්සෙල්ලා දා රෑ ඒ ස්වාමින් වහන්සේ එක්ක ඉන්න ඕනේ. ඒක තමයි බුද්ධ ආගම කියලා ඒ කාලේ මට මතක නැහැ රට මොකද්ද කියලා ඒ රටේ තිබිලා තියෙනවා. කොහොම හරි එක රජ කෙනෙකුට හිතිලා තියෙනවා මේක හොයලා බලන්න. ඒ හොයලා බලලා බුදුහා මේ හැම තැනම ගිහින් හොයලා හොයලා හම්බුණාලු මේ ස්වාමින් වහන්සේලා කියනට අබ්‍රහ්මචාරී රකින්න ඕන මෙහෙම ගෑනු පිළිගන්න කතාවක් නැහැ කියලා අර ස්වාමින් වහන්සේව ගහලා එලෝලා සම්පූර්ණයෙන් කොහොම හරි දැන් තියෙන බුද්ධ ආගමේ රටක් මට මතක නැහැ සම්පූර්ණයෙන් බුද්ධ ආගම හරි විදිහට ස්ථාපිත කෙරුවා. ඉතින් ඒ වගේ දේවල් වලින් වැළකීලා ඉන්නවා කියන එකත් මහා ලොකු සීලයක් නෙමෙයි සුළු සීලයක් කියලා කියනවා. ඊට පස්සේ කියනවා මේ වැඩකරුවන් වැඩකාරියන් පිළිගැනීමෙන් සම්පූර්ණයෙන් තොර වෙන්න. යපකාරයෙක් ඉන්න පුළුවන්. හැබැයි වැඩකාරයෙක් ඉන්න බෑ. මේ අත් මේ වැඩේ කරන්න අර වැඩේ කරන්න කියලා වැඩකාරයෙක් ඉන්න බෑ. ඒ වගේ දැන් තී ඉවෙන්ට් එකක් වෙනවා. වැඩකාරයෝ වැඩකාරියන්ව පිළිගන්න වැඩකාරයෙක් වැඩකාරියක් කියලා කියන්නේ මේ පඩි ගෙවලා ඉන්න සේවකයෙක් නෙමෙයි මේ කවුරු හරි ගෙනත් පිළිගන්නනවා මෙන්න මෙයා ඕන වැඩක් ගන්න කියලා. එහෙම වැඩකාරියන්ව ගන්නපා කියන එක සුළු සීලයට ඇතුළත් කරලා තියෙනවා. ඉතින් ඊට පස්සේ කියනවා කුකුල්ලෝ ඌරෝ ඇත්තු ගවයෝ අසුන් වෙළඹුන් කෙත්වතු මේ වගේ කිසිම දෙයක් ස්වාමින් වහන්සේලා පිළිගන්නේ නෑ කියන එක. ඉතින් ඒක බලපුවාම ඉතින් අද කොච්චර විශේෂයෙන් ලංකාව වගේ තැනක බලපුවාම කොච්චර මේවා වෙනවද කියන එක ප්‍රශ්නයක්. මොකද පන්සලට දීලා තියෙනවා කෙත් වතු දිගට හරහ ඒවයින් තමයි පන්සල නඩත්තු වෙන්නේ. ඉතින් ඒක ධර්මයේ තියෙන සුළු සුළුයක් හැටියට තියෙන්නේ ඒවා පිළිගැනීමෙන් තොර වෙන්න ඕනෑ කියන එක ස්වාමින් වහන්සේ කෙනෙක් වුණා. හැබැයි ඒව හම්බ වෙනවා නම් Tamanට පිළිගන්න බෑ. ඒක දෙන්න පුළුවන් කාරක ස්වභාවය. ඒ කාරක ස්වභාවය ඒක නඩත්තු කරගෙන යන එක ඒක වෙනම කතාවක්. ඒක පිටුට ස්වාමින් වහන්සේගේ නෙමෙයි. ඊළඟ එක තියෙන සුළු සීවරයක් තමයි ගිහි අයගේ දූත මෙහෙවර කරන්න බෑ. දූත මෙහෙවර කරනවා කියලා කියන්නේ මේ ලියුම ගිහින් දෙන්න අහවලාට
පණිවිඩයක් කියයි ඒක අරන්ද. ඒ වගේ දූත මෙහෙවරන් වලින් වැලකිලා ඉන්නවනම් ඒකත් සුළු සීලයක්. මොකක් හරි ගනුදෙනු කරනවා නම්, පාර් විකුණනවා නම්, අරවා විකුණනවා නම්, මේවා විකුණනු විකුණනවා නම්, ඒවා ගනුදෙනු කිරීම ස්වාමීන් වහන්සේ කෙනෙකුට තහන. වංචා කරන ආකාරයෙන් බඩු කිරනවා නම්, රක්තරං වගේ දේවල් වලින් වැඩ කරනවා නම්, වී විකුණනවා නම්, කෙත් වතු තියෙද්දි වී විකුණන්න සිද්ධ වෙනවානේ. රක්තරං පිළිගන්නවා නම් ඒවා විකුණන්න සිද්ධ වෙනවා. එවැන් එක එක දේවල් හදන්න වෙනවා. ඉතින් ඒවා වලට වංචා කරනවා නම් ඒවත් සුළු වංචා නොකර ඉඳීම සුළු සීලේ කොටසක් කියලා කියන. වගේම එක එක දේවල් සඳහා අල්ලස් ගන්නවා නම් ඒකත් සුළු සීලේ කොටසක් කියලා කියනවා. අනිත් එක 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 උපාය යොදලා මිනිසුන්ව රවට්ටනවා. ඒක බොහෝම සූක්ෂම විදියට සමහර වෙලාවට සංඝ සමාජයේ සිද්ධ වෙනවා. රවට්ටන රැවට්ටිලි කරනවා, යටිහිතේ එකක් තියාගෙන වෙන එකක් කරනවා, එයාව අහුවෙන්න. ඒ වගේ රැවටීම් කරන එක වැටෙන්නේ මිච්ඡා ආජීවයට. සම්මා ආජීවය, ආජීවය හොඳට තියෙනවා කියලා කියන්නේ හොඳ රස්සාවක් කරනවා කියන එක නෙමෙයි, අනිත් අයව රවට්ටන්න නැතුව ජීවත් වෙනවා කියන එකට තමයි මේ ආජීවය හොඳයි කියලා කියන්නේ. ඒ වගේම එක එක ආකාරයේ ප්‍රයෝග වලින් සම්පූර්ණයෙන් වැළකිලා ඉන්නවා. ප්‍රයෝග කියලා කියන්නේ එක එක යంత్ర මంత్ర ගුරුකම් වගේ දේවල් කරලා මේ මිනිස්සුන්ව රවට්ටන එක, මිනිස්සුන්ට කරදර කරන එක සම්පූර්ණයෙන් වළක්වලා ඉන්නවා කියන එක. අනිත් එක පැහැර ගැනීම සඳහා කැපීම් කැටීම්, මිනිස්සුන්ව ගස්වල බැඳීම්, වස්තු පැහැර ගන්නවා, ගම් නියංගම් පැහැර ගන්නවා, ඒ වගේ දේවල් වලින් සම්පූර්ණයෙන් වැළකීලා ඉන්නවා නම් කියලා, මේක තමයි මේ සුළු සීලය කියලා. කරුණු අපි සාමාන්‍යයෙන් දන්නේ පහයි, එහෙම නැත්නම් අටයි, එහෙම නැත්නම් 10යි. ඉතින් මේකේ ඔය 227න් 28ක් එකතු කරලා තියෙනවා සුළු සීලය කියලා. මේ ඔක්කොම වැටෙන්නේ මහා සිල් වලට නෙමෙයි, මැදුම් සිල් වලටත් නෙමෙයි, සුළු සීලයට එකතු කරලා තියෙනවා. ඉතින් ස්වාමීන් වහන්සේ කෙනෙකුගේ මේවා සුළු සීලයට එකතු කරලා තිබුණාට ඔය අබ්‍රහ්මචර්ය වගේ එකක් ස්වාමීන් වහන්සේලා සම්බන්ධයෙන් ගත්තහම ඒක අනිවාර්යෙන් ඒ වගේ දෙයකට වැඩිකාරයක් වුණා, සම්පූර්ණයෙන් මහණකම නැති වෙයි, සුළු සීලය වුණා. ඉතින් මේ විදිහට තමයි මේ බුදුහාමුදුරුවෝ රජ්ජුරුවන්ට කියනවා, මෙන්න මේ වගේ සුළු සීලයක් කියලා එකක් කියනවා. ඒ සුළු සීලය රකින්නවා නම් ඒක සාමාන්‍ය ඵලයක්. ඒ සාමාන්‍ය ඵලය නිසා එයාට හුඟා කරදර අඩු වෙනවා. මොකද රක්තරන් නැහැ කියලා කියන්නේ බය වෙන්න දෙයක් නැහැ. මුදල් නැහැ කියලා කියන්නේ බය වෙන්න දෙයක් නැහැ. වතු පිටි කෙත්ත අතු ආදී නැහැ කියලා කියන්නේ ඉතින් ඔළුවේ බරක් හරදරයක් නැහැ. ඉතින් එහෙම බරක් හරදරයක් නැතුව ගියාම සල්ලි හොයන්න, ෆන් රේසින් අනම්මනන්ගේ කතන්දර මුකුත් නැහැ. මොකද මේවා තමන්ගේ නෙමෙයි, වෙන කාගේ හරි. ඒක වෙන කාගේ හරි නිසා ස්වාමීන් වහන්සේ දෙන එතන ඉන්න කන් ඉන්නවා, ඊට පස්සේ නැගිටලා යනවා කියන කතාව. ඉතින් මේක ගිහි ගෙවල් ඉන්න අය මේවා ඔක්කොම කරන්න යන්න එපා. සාමාන්‍යයෙන් මේ වගේ දේවල් ඇහුණට පස්සේ, මේ වගේ සූත්‍ර කියෙව්වට පස්සේ ඒගොල්ලොත් ඒවා කරන්න හද. මේක මෙතන කතා කරන්නේ සාමාන්‍ය. සාමාන්‍ය ඵල කියන්නේ ශ්‍රමණයෙක් වුණාට පස්සේ නේ බුදුහාමුදුරුවන්ගෙන් අහන්නේ, ඇයි මේ ස්වාමීන් වහන්සේලා මෙහෙම පැත්තකටලා මේක කරන්නේ? ඉතින් මේ පුන් පොහෝදා මට කියලා දෙන්න කියද්දී බුදුහාමුදුරුවෝ කියන පළවෙනිම දේ තමයි ඔය මේ සුළු සීලය කියන එක. අපි මේකේ ගැඹුරට ගියේ නැහැ. ඉතින් මේකෙදි වැදගත් වෙනවා එහෙම ගිහි ජීවිතේට මේවා මොනවාද අදාළ අදාළ නැත්තේ කියලා දැනගන්න. මට මතකයි ඔව් කවුරු හරි මේ ඊයේ පෙරේදා කිව්වා, මම උගන්නලා ළමයින්ගෙන් සල්ලි ගන්න,
ඒසි අල්ලි අරගෙන මම ළමයින්ට උගන්වනවා කියලා කරන්නේ මේ සංඥා පටවන එක විතර නේද කියලා. ඉතින් ඒක මේ ජීවිතයක ඉඳගෙන අපිට ගිහි ජීවිතේ ගෙවන්න Tamanට මොකක් හරි රැකියාවක් ඕන. ඒ රැකියාව කරලා සල්ලි හම්බෙන එක හොඳ නෑ කියලා හිතනවා නම් ඒ කියන්නේ මේ Taman ගිහි ජීවිතයේදී ඉඳගෙන මහණදම් පුරා. ඒ මහණදම් කර පුරන්ඩ ඒ වගේ දේවල් නොකරන්න තමයි බුදුහාමුදුරු කියලා තියෙන්නේ. පාත්‍රයක් අතට දීලා තුන්සිවුර දීලා මෙන්න මෙච්චරයි උඹේ වත්කම්. මේකෙන් ජීවත්. එතකොට අපිට පුළුවන් සංඥා දෙන්න නැතුව පිණ්ඩ පාති ගිහින් කාගෙන් හරි හම්බෙන දෙයක් අංගෙන ගහක් යට ඉඳගෙන ජීවිතේ ගෙවන්න පුළුවන්. එහෙම නැතුව මේ සාමාන්‍ය ඵල මේවයි කියලා අපි දින සාමාන්‍ය ඵල ටික ඔක්කොම කරේ දාගන්න ගියොත් එතකොට ධර්ම මාර්ගය බොහොම කටුකොහලක් වෙනවා. ඉතින් එහෙම කටුකොහලක් නොවෙන්න වග බලා ගන්න ඕන ගිහි ජීවිතේට අදාළ ශික්ෂා පද මොනවාද? ගිහි ජීවිතේ තමන් ඉන්න තත්වයට ගැලපෙන ආකාරයට මොන මොන ශික්ෂා පදද කරන්න පුළුවන් කියලා තෝරා බේරාගෙන ඒ ශික්ෂා පද සීලය රැකෙන්න ඕන. මේ ස්වාමින් වහන්සේලාට පිරිකර දෙද්දී ස්වාමින් වහන්සේලා අසුරු කරද්දී මේවා දැනගෙන තියෙන එක හොඳයි. එතකොට අපි දන්නවා මොන 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 විදිහටද තමයි මොන මොන විදිහටද ස්වාමීන් වහන්සේලාට පිරිකර දෙන්න ඕන, මොන මොන විදිහටද ස්වාමීන් වහන්සේලා ආශ්‍රය කරන්න ඕන කියලා දන්නවා. ඉතින් මට මතකයි ඒ දවස්වල මුල් දවස්වල මම ස්වාමීන් වහන්සේලාට සල්ලි දී දී හිටියා. මට මේක ආරංචි වෙච්ච දා ඉඳලා මම ස්වාමීන් වහන්සේලාට සල්ලි දෙන්න පන්සලට ඩොනේෂන් එකක් දෙනවා ස්වාමීන් වහන්සේලාට සල්ලි දෙන්න. ඉතින් සමහර ස්වාමීන් වහන්සේලා කැමති නැහැ. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ කොහේ හරි තැනකට ගියාට පස්සේ ආවට පස්සේ එන්වලොප් එකක්. ඉතින් අපි එහෙම කරනවා කියලා කියන්නේ අපි තව කෙනෙකුට වැරද්දක් කරන්න අපිත් අනුබල දෙනවා. ඉතින් එහෙම අනුබල නොදී හිටියොත් ස්වාමීන් වහන්සේගෙන් මූණ පොඩ්ඩක් එහෙම වෙයි. හැබැයි අපි මේ ශාසනය අරගෙන යන්න ලොකු උදව්වක්. ඉතින් ඒක ස්වාමීන් වහන්සේට කෙසේ වෙතත් කරන කෙනාට ඒක ලොකු ධර්ම මාර්ගයේ යන්න ලොකු හයියක් වෙනවා. මේ සීලය රකින්ද, සීලය උප්නංවන්න, සීලය උස්සලා තියන්න එයාගෙන් ලොකු කටයුත්තක් සිද්ධ වෙන නිසා. නැත්තම් අනේ අර මේ අර කරන්න තියෙනවා, මේවා කරන්න තියෙනවා කියලා ලේසියටත් පහසුවටත් එන්ලොප් එකක් දෙන එක ජරා විදිහට හැම තැනම දැන් පැතිරලා තියෙනවා. ඒ දෙන එක ගත්ත නැත්තම් මුණ අට වෙනවා. ඉතින් මොකද ලොකු කම පෙන්නන්නේ ඒකෙන් තමයි. ඉතින් මේ විදිහට මේ අද මේ බණ කී දෙනෙකුට ඇහෙන්නේ නැද්ද කියන එක ප්‍රශ්නේ. ඉතින් මෙහෙම මේක ඇහෙන්නේ නැත්තම් ඒ ඇහෙන්නේ නැති කෙනා ඔක්කොම මේවා ටික කරනවා මේවා හරි කියලා හිතේ තියාගන්න. කී දෙනෙක් ඒ හින්දා මේවා නොදැන කරනවද කියලා අපි කවුරුත් දන්නේ නැහැ. නොදැන කරන නිසා කොච්චර මේවා භයානක විදිහට වෙනවා. ඒවා අපි යමක් දැනගෙන ඉන්නව නම් ඒක කරද්දී අපි පොඩ ප්‍රවේශමෙන් කරනවා. නොදැන මේවා කරන්න ගියාම කිසිම ප්‍රමාණයක් නැහැ, දිගක් පල්ලක් නැහැ. ඔහේ කරනවා විවිධ විදිහට මේකේ භයානකකම් ඊට පස්සේ එnde end 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 වැඩි වෙනවා. වැඩි වෙලා I think වැඩිපුර අපායට යන පිරිස වැඩි වෙනවා. අපායට යන පිරිස වැඩි වෙන නිසා යම රජ්ජුරුවන්ට දැන් ඩෙවලොප්මන්ට් ලෝන් ගහලා දියුණු කරනවලු අපාය. මොකද ඒ තරමටම අපායට මයිග්‍රේෂන් එක වැඩි. ඒ හින්දා මේ පෘථිවිය නෙමෙයි ඩෙවලොප් වෙන්නේ, අපාය තමයි ඩෙවලොප් වෙන්නේ. ඉතින් එහෙම බලපුවම ඉතින් මේ වගේ දේවල් ඇහෙන්ද යම්කිසි කෙනෙක් පින් කරලා තියෙන්න ඕන, වාසනාවන්ත වෙන්න ඕන. ඉතින් මේවා අපි මේ සතිය වඩාගෙන යන ගමනට සතියෙම කෑලි නෙමෙයි, මේවා සතිය කෑලි නෙමෙයි කියන්නත් බෑ. සතියට ඉස්සෙල්ලා වුණත් තමන්ගේ ඉන්ද්රිය සංවරය හැදෙද්දි මේ ඉන්ද්‍රිය සංවරය කොච්චර යටට යනකම් යනවද කියලා මේක පේනවා කියලා කියන්නේ හරියට අවුරුදු 100කට පස්සේ අනකැස් බෑවෙක් උඩට ආවිල්ලා බලපුවම එදා හරියටම වියසිදුර තමන්ගේ හොඳ ඇහැට පිට වෙලා
අහස බලද්දි පුන් පෝදාවක් වෙලා තිබුණා වගේ මේ සංසාරේ අපි මේ දේවා ගෙවාගෙන 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 යන මේ ඉදිරිපිට මෙරි මෙරි යන මේ ලෝකේ මේ වගේ දෙයක් අහන්න හම්බෙන්නේ ඉතින් පිනටම විතරයි. නැත්තම් අපි ඕවා ඔය පොත්වල තියෙනවා පන්සිල් පද ටික විතරක් කතා කර කර ඉන්නවා. එතනින් එහාට මේ ගිහි සම්බන්ධතාවයේ ස්වාමීන් වහන්සේලාගේ සම්බන්ධතාවයේ තියාගන්න කිසිම අවබෝධයක් අදහසක් එන්නේ නැහැ. ඉතින් සමහර වෙලාවට මේවා මේ ස්වාමීන් වහන්සේලාට විතරයි කියලා ගිහියන්ට කියන්නේත් නැහැ. ඉතින් එහෙමත් කෙනෙක් තමයි මේවා හොයලා බලලා දැනගන්නේ. ඉතින් සාමාන්‍ය ඵල ඒ හින්දා බලපුවම තාම තියෙනවා. ඒව අවුරුදු 2600කට පස්සේ වෙසක් පුන් පෝදා පහුගිය පුන් පෝදා වගේ පුන් පෝදාවසක බුදුහාමුදුරුවෝ ඒ විප්ලවය තමයි කෙරුවේ. ඉතින් 2600කට පස්සේ වගේ කාලයකට වුණත් අපිටත් ඒ විප්ලවයේ හවුල්කාරයන් වෙන්න ලැබීම ලොකු වාසනාවක් ධෛර්යයක්. ඉතින් ඒ විප්ලවය කරගෙන යන්න මේ සියලුම දෙනාට වාසනාව ධෛර්යය ලැබේවා කියලා මම මේ සුළු සීලය පිළිබඳව ඒ කරපු හඳුන්වා දීම නවත්වනවා. අපි බලමු ඊළඟ සැරේ මොනවාද මේ මධ්‍යම සීලය කියන්නේ කියලා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සාදු 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 තෙරුවන් සරණ සම්. තෙරුවන් සරණයි. හොඳයි, අපි ඒ දේශනාවේ හැමාරයක් සමග අපිට පුළුවන් යොමුවෙන්ට ප්‍රශ්නෝත්තර වැඩසටහනට ඒ සම්බන්ධයෙන් කාට හරි කියන්න කරන්න දෙයක් තියෙනවා නම් මාතෘකාවක් වාර්තාවක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා ඉල්ලනවා. විරාජ්මාන් තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස, අවසරයි ස්වාමීන් වහන්ස. අද පස්සේ නම් භාවනාවෙන් පොඩ්ඩක් එකක්ට වැඩි මට සිද්ධ වෙච්ච දෙයක් ස්වාමීන් වහන්ස. මම පර්ත් වල ඉඳන් කිලෝමීටර් 1000ක් එලෝගෙන ආවා. ඇවිල්ලා නවත්තලා බඩු බාද්දිම මගේ ඉන්න අනිත් එක්කෙනා ඇවිල්ලා මට කිව්වා, මම ඔයා දැන් වැඩ කරන්න ඕනයි, වැඩ කරන්න ඕනයි කියද්දි මට මම සාමාන්‍යයෙන් එයාලා පැය හතාමාරේ සර්විස් එක වුණාට මං එයාලට තව අතිරේක පඩි හොයාගන්න හින්දා මං එයාලව ගොඩක් කරුණාවෙන් වෙන අතිරේක වැඩ කරන්නත් එයාලා පැය 5ක් විතර වැඩ කරන්නේ. එතකොට මගේ එකපාරම මං මට ඉස්සර ගොඩක් පරුස වචන කියවෙනවා එක එක භාෂාවලින්. මට සාමාන්‍යයෙන් මං මාස 6කට සැරයක් විතර ඒක ඇවිල්ලා තිබුණේ දවසට 20ක් 25ක් කියපු එක මාස 6කට සැරයක් වගේ එකක් දෙකක් එකට වගේ ආපු එක. මට එක F word එකක් ආවා, මම උඹලා බලාගන්නේ බබාල වගේ උඹලා. තව මම මේ කිලෝමීටර් 1000ක් ලෝලා ආපු ගමන්ම මට ඒ එකම සර්විස් එක කරන්න කිව්වනේ කියලා. ඊට පස්සේ ඒකෙන් මත මට මම එලවද්දි මාරම නිකන් හරි ගැඹුරු ධර්මතාවයන් දැක දැකාවේ උනාට අලු යට ගිනි වගේ ටක් ගාලා ආවා. ආවට පස්සේ ඒක ලොකු ගහගන්න වගේ තත්ත්වයක් දක්වා යන්න ගියා. ගිහිල්ලා ඊළඟට මට තේරෙනවා මම මේකෙද්දි මාව මෙහෙමයි මට හැම වෙලේම යාලා පෝකින් කරනවා, උඹලා උඹ අපෙන් බේරිලා ගියොත් එහෙම උඹ අනිවාර්යෙන් එන්ලයිටන් වෙනවයි කියලා නිකන් මාව පෝක් කරනවා හැම වෙලේම. මගේ පේෂන්ස් එකේ බවුන්ඩ්‍රි එක හැම වෙලේම කරලා බලනවා, එක එක දේවල් දීලා. සමහර වෙලාවට මාර විදියට ඩීමීන් කරනවා. මම ඉතින් පුළුවන් තරම් ටීම් එකත් රැක ගන්න ඕන හින්දා වැඩ කරන්නත් ඕන හින්දා මේකෙදි මගේ බොහෝ වෙලාවට ඉන්දියන් ජාතිකයන් එක්ක වැඩ වෙන්නේ. මේ ඊළඟට මැනේජ්මෙන්ට් එකට මං එක්කන් ගිහිල්ලා මං කිව්වා මෙයාට ලෙඩයිලු, මෙයාට යන්න ඕනලු. ඊට පස්සේ මෙයා කිව්වා නෑ මට ලෙඩ නෑ මට වැඩ කරන්න පුළුවන් ඔහොම කියලා. ඉතින් ඕකේ. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ දැන් ඉතින් ඔය මයින්ඩ් ජායක කැළඹුණා. කැළඹුණාට පස්සේ දැන් ඉතින්
ගලනවා 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 එන්නේ දුකක්ම තමයි. ඉතින් ටැප් එක වහන්න හදනවා, එන්නෙම ආයේ ඉතින් ස්ප්‍රින්ක්ලර් කැරකෙනවා. කැරකෙද්දී ඔන්න ඔය වගේ තත්ත්වයක් මත තමයි ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ පොඩි සියුම් මේකකුත් තේනවා, මේ හිත නම් කිසිම දවසක විශ්වාස කරන්න නම් හොඳ නෑ කියලා. මොකද ඒ මම මාර උත්සාහයක් ගන්නවා ස්වාමීන් වහන්ස එෆර්ට් එක නැතිම කරන්න. ඒක ඒ වුණාට සමහර වෙලාවට ද්වේෂයන් නැති වුණත් ඉන්ද්‍රහිට මාස 6කට සැරයක් වගේ එනවා. ඒකේ ආවොත් වෙන්නේ මලාභයක් තමයි. ඔන්න ඊට පස්සේ සක්මනේදී පවා ඕකේ එනවා. ආවාම ඉතින් මේ අර හිත විශ්වාස නොකරන්න ඕන තත්ත්වෙට නිකන් මේක මහාම ජරාම ජරා හිතක්නේ කියන තැන අර අලු යට ගිනි වගේ එකක් කිය. ඉතින් ස්වාමීන් වහන්සේගෙන් යම් අවවාදයක් බලාපොරොත්තු වෙනවා ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. ඒකට ඉතින් විශේෂ අවවාදයක් නැහැ. ඔය කිව්වා වගේ අපිට මේ කියන දේ තමයි අපිට පෙන්නනවා අපේ ගේජ් එක කොච්චරද කියලා. අපි කොච්චර කොච්චර දුරට සතිය වැඩිලා තියෙනවද, කොච්චර දුරට සතිය වැඩිලා නැද්ද කියලා. ඉතින් ඕක මං හිතන්නේ මීට ඉස්සෙල්ලා කියලා ඇති මට වෙච්ච දේවල්. ඒ වගේ මට තුන් පාරක් ඔය වගේ තරහ ගිහින් තියෙන මහ සභාවල්. ඒ තරහ ගිහින් ඒ හැම සැරේම මම තරහ යන්න ඉස්සෙල්ලා මම හිතන් හිටියේ මගේ තරහ දැන් පාලනය වෙලා තමයි තියෙන්නේ කියලා. තුන්වෙනි පාර වුණාට පස්සේ මම හැමතිස්සෙම හිතන්නේ ඕන වෙලාවක මට තරහ යන්න පුළුවන්. ඒ හින්දා තාම මට වැඩ ගොඩාක් කරන්න තියෙනවා කියන එළඹ සිහියෙන් ඉන්න උත්සාහ කරනවා. දන්නේ කොච්චර දුරට එහෙම එළඹ සිහියෙන් ඉන්න පුළුවන් වෙයිද කියලා. ඔය වගේ සංසිද්ධිය ඈතකදී වුණා. ඉතින් ඒ වෙලාවේ මට චුට්ටි පාලනයක් තිබුණා වගේ කියලා හිතෙනවා. එක තැනකට ගිහාම ලංකාවේ එතනදී අපි ඊවනිං වෝක් එකක් ගියා. දැන් මේ ඉස්සෙල්ලා කියලා ඇති. ඒ දායකයෙක් ඊවනිං වෝක් එකක් ගියා. ගියාපුහම ඒ ගම්පලාත මිනිස්සු ස්වාමීන් වහන්සේ රෑ කෙනෙක් ඇවිද රෑ ඇවිදින නිසා ඒගොල්ලෝ කලබල වුණා. මොකද ඊට ඉස්සෙල්ලා එහෙම ස්වාමීන් වහන්සේ කෙනෙක් ඒ ගම්පලාත රෑ ඇවිදලා ගෑනු මිනිස්සෙකුට ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. ඉතින් මේක නිසා අපි අද්දිත් සැක කරලා අපේ ඇඟට ගොඩ වුණාම මම හිමීට දායකයාව තමයි අල්ලගත්තේ. මම හිමීට දායකයාට මේ ඉන්න කරලා මම ඒකට ඉන්වෝල් වෙනතෝ මම පැත්තකට වෙලා ගියා. මොකද මේ අනවශ්‍ය දේවල් වලට ඇඟිලි ගහන්නේ නැතිව ඉන්න හොඳයි කියන එක. ඉස්සරහන් එහෙම වෙන්නේ නැහැ, කොක්ක දාගෙන යනවා. පැත්තකට වුණාට පස්සේ අර දායකයාට මේ මිනිස්සු ගහන්න. ඊට පස්සේ මම දැන් මම ඉන්වෝල් වෙන්න ඕන කියලා හිතලා ඊට පස්සේ මම සතියෙන් ගිහින් ඉන්න ඕනලුනා. ඉන්වෝල් වෙලා මම කිව්වා මේ පාරේ යන්න කාගෙන්වත් අවසර ගන්න ඕනේ නැහැ කියලා. ඉතින් ඒගොල්ලොත් බහින් බස් වුණා, අපිත් බහින් බස් වුණා. ඊට පස්සේ ඒක බහින් බස් වීමෙන් ඒක නැති වෙලා ගියා. ඉතින් මම කියන්න උත්සාහ කරන්නේ අපිට පොඩ්ඩක් හරි සතිය ගත්තොත් අපිට ඒ එන අවස්ථාවේ මීයක් වගේ පැත්තකට එලා ඉන්නවා කියන එක නෙමෙයි. අපිට පුළුවන් අපේ කටින් පිට වෙන වචනවල ශරීරයෙන් සිද්ධ වෙන ක්‍රියාකාරකම් වල පොඩි සර්වේලන්ස් එකක් තියාගන්න, පොඩි මොනිටරින් සිස්ටම් එකක් හදාගන්න. සතිය නැතුව ගියොත් තමයි ඒක දිගට කඩාගෙන කඩාගෙන යන්නේ. නම් ඔය කියපු දේවල් වල හැටියට දවසකට 70ක් 80ක් මට මතක විදිහට කුණුහරුප කියවෙන කෙනා දැන් මාස 6කට එකක් කියවෙනවා නම් කොච්චර ඉම්ප්‍රූවමන්ට් එකක්ද කියලා බලන්න. ඉතින් මට මතකයි මම කැම්පස් එකේ ඉද්දි අදටත් යාළුවෝ කියනවා මාව ආශ්‍රය කෙරුවේ නැහැලු මං කුණුහරුප කියන නිසා. ඒ තරමට වචන 10ක් කිව්වොත් වචන 8ක් කුණුහරුප. ඉතින් එහෙම හිටපු අපිට දැන් මාස 6කට පස්සේ එකක් කියවෙයි. මට එහෙම කුණුහරුපයක් කියන තේ වෙන කවුරු හරි කියද්දිත් මට අහගෙන ඉන්න බැරි තරම් ඇඟට අමාරුයි. ඉතින් කවදා මේවා කොහොම වෙනස් වුණාද දන්නේ නැහැ.
ඉතින් ඕවා එන්නෙම අපිට පණිවිඩයක් දෙන්න. ඒ පණිවිඩය කියන්නේ මෙන්න උඹේ ගේජ් එක මීට වැඩිය සතිය තියාගෙන ඉඳින් කියන එක. ඉතින් ඒවා හරියට ඒවා අපේ හිත දෙන්නෙත් මාර්යා දෙන්නෙත් පින තියෙන කෙනාට ඔළුව උස්සන්න බැරි වෙලාවක. ඔළුව උස්සන්න බැරි වෙලාවක ගහනවා. කිලෝමීටර් 1000ක් එළවගෙන ගියාට පස්සේ ගියේ ගමන් ගිව්වහම වැඩ කරපන් කියලා අපි ප්‍රෙෂර් එකකන යන්නේ. එදව විශේෂයෙන් කිව්වා වගේ 1000ක් එක දිගට යනවා කියපුවම අපි දන්නේම නැතුව හිතයි කයයි විතරයි යන්නේ. වටේ පිටේ මුකුතුත් නැහැ. හිත භාවනා කරලා තියෙන කෙනාට හිතයි කයයි එක තමයි යන්නේ. ඉතින් හොඳට ධර්ම දීපණයකුත් වෙලා තියෙන ගමන් දඩෝම් ගාලා දෙනවා කාම ලෝකෙන් ඔළුවට. දුන්නට පස්සේ අපි ගිහින් තියෙන්නේ සමතේ එක්කනම් අතන ගියේ ගමන් ක්ලෑෂ් එක ඇති වෙනවා. අපි ගිහින් තියෙන්නේ සතියේ එක්කනම් අර කාපු ගමන් සතියේ ඉස්සරහට. ඉතින් ඒක තමයි තියෙන පණිවිඩේ ධර්මයේ හිටියා කියලා අපි කියන්නේ මේ බොහොම සැනසීමෙන් බොහොම ඉවසීමෙන් බොහොම සෙරිනිටි එකකින් හිටියා කියන එක. ධර්මයේ ඉන්නවා කියලා ඒක නෙමෙයි, අපි මේ වෙන්නේ මොනවාද කියන එකට සතිමත් වෙලා හිටියන. ඉතින් අර වචන ඇහෙද්දිත් ඒ වචන වලට සති හතේ යනවා. ඒ හින්දා බලන්න අපි මාර්ගයේදී සතිය කියන එක දැනුවත් භාවයේ කියන එක ඉස්සරහට අරගෙන ද ඉන්නේ, එහෙම නැත්නම් ඒකෙන් එන ප්‍රතිඵලයේ ඉස්සරහට අරගෙන ද ඉන්නේ කියන එක. ප්‍රතිඵලයේ ඉස්සරහට අරගෙන හිටියොත් කොයි වෙලාවක හරි සතිය හැලෙනවා බූට් එකෙන්. හැලුණට පස්සේ සතිය බිම තියෙනවා වාහනේ යනවා ප්‍රතිඵලයේ. ඒක මතක් කරලා දෙන්න වෙච්ච සංසිද්ධියක් තමයි ඔය. ඒ හින්දා පුරුදු වෙන්න සතිය ඉස්සරහට තියාගෙන ඉන්න කියන එක, ඒ කොච්චර පුරුදු වුණත් ওই වගේ දේවල් ඇවිල්ලා පින තියෙන හින්දා පෙන්වලා දෙනවා තව වැඩ කරන්න ඕනේ කියලා. ඉතින් තව වැඩ කරන්න වීරිය ශක්තිය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අවසානයක දැන් ස්වාමීන් වහන්සේ මේ දැන දැන මේ දැන් කියපු දේ මේ දැන් වෙනස් කරන අය එක්ක වැඩ කරද්දී ඒ මේ දැන් කියපු දේ මේ දැන් බොරු මේ දැන් කතා කරන එකක් මේ දැන් ඊළඟ ඒක වෙනස් කරලා කියන ඒ අවස්ථාවලදී ඒත් සමාව දෙන්න තමා තියෙන්නේ මේ ස්වාමීන් වහන්සේ. ඉවසීම කිසිම වෙලාවක බිඳ ගන්න නැතුව ඉන්නනේ තියෙන්නේ ස්වාමීන් වහන්සේ. නෑ මෙහෙමයි, අපි යම්කිසි කෙනෙක් වැරද්දක් කරනවා නම් බොස් කෙනෙක් හැටියට වැරද්ද පෙන්නලා දෙන්න ඕන. නිකන් අපි ගෝවා ගෙඩියක් වගේ ඕන කෙනෙකුට ඇවිල්ලා කපලා යන්න, වටක්ක ගෙඩියක් වගේ ඕන කෙනෙකුට ඇවිල්ලා කපලා යන්න කියන කතාව නෙමෙයි. අපි ඒක පෙන්නලා දෙන්න ඕන ඇංග එලිමන්ට් එක නැතුව. එහෙමයි. ඒකයි ආර්ට් එක. ඒ ආර්ට් එක හරි අමාරුයි හුඟ දෙනෙකුට තේරුම් ගන්න. එහෙමයි. ඉවසනවා කියලා එහෙම හැම එකටම ඕන එකෙක් ඇවිල්ලා ගහලා ඵලයන් කියලා ඉන්න ඉවසන කතාව අන්නේ නේ. කියන්න ඕන වෙලාවට කියනද බුදුහාමුදුරු සාරිපුත්ත හාමුදුරන්ට උනා කිව්වනේ මොක්කුද ටික අරන් ඵලයන්ලා මාළු මාකට් එකේ ආපු කට්ටිය වගේ කෑ ගහන කට්ටිය අරන් ඵලයන්ලා කියලා. බුදුහාමුදුරුවෝ මේ අපිට ධර්මය කියලා දෙන කෙනානේ. කියන්න ඕන වෙලාවට ඕන කෙනෙකුට කියන්න ඕන ඇංගල් එලිමන්ට් එක නැද්ද? ඒක ඒක හරි අමාරු ආට් එකක්. එහෙමයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. බොහොම ප්‍රේම ස්වාමීන් වහන්සේ. නිදුක් නිරෝගී සුව ලැබේවා. තෙරුවන් සරණයි. රංජන් වෙන්න ඇති ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි රංජන් තමා. ස්වාමීන් වහන්සේ මට කරුණු තුනක් තියෙනවා මම සුළුවෙන් කියන්නම්. මුලින්ම තමයි ඔය මම අහගෙන හිටිය ස්වාමිනාංශගේ දේශනාව අන්තිම ටික තමයි ආවේ. මේ මුදල් දෙන එක එනිලොප් එක දාලා ස්වාමිනාංශ රැදී ඔය ඔයක ඔය වැඩේ මමත් කරනවා දැනටත්. ඉතින් ඕකෙදී මට කියපු දෙයක් තමයි ස්වාමීන් වහන්සේලා ලොකු ස්වාමීන් වහන්සේම නෙවෙයි ගොඩක් කාලවලට ඔය අනිත් ස්වාමීන් වහන්සේට පන්සල් වල ඉන්න අපේ දෙමව්පියන්ට මුදල් දෙන්න, එතකොට අපේ වෛද්‍ය ප්‍රතිකාරවලට මේ දායක ස්වභාවයෙන් සල්ලි දෙන්නේ නැහැ. ඉතින් මොනවා හරි මහත්යලා දෙන එකක් තමයි අපි දෙමව්පියන්ට දෙන්නේ වෛද්‍ය ප්‍රති අපේ වෛද්‍ය ප්‍රතිකාරවලට කරන්නේ කියලා. ඉතින් ඔන්න ඔය වගේ
මේ ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඉතින් ස්වාමීන් වහන්සේ කියන දේ නම් බොහොම පැහැදිලිව ඇහුණා, බොහොම පැහැදිලිව තේරුම් ගියා. නමුත් ඉතින් මොන ඔය වගේ ප්‍රශ්නයකටත් මම මුහුණ දීලා ඉන්නවා. ඉතින් දෙවැනි කරුණ තමයි ඔය මේක, ඒ කියන්නේ දැන් අනිත් මහත්තයා කියපු වගේ කන්තෝරුවේ තියෙන ප්‍රශ්න. එහෙම දේවල් මමත් මුහුණ දෙනවා. මම දැන් කරන ක්‍රියාවලියක් තමයි ස්වාමීන් වහන්සේ කිව්වා වගේ ප්‍රශ්නයක් ආවහම ප්‍රශ්නේ කතා කරන්න ද්වේෂය අයින් කරගන්න බැහැ මුලින්ම. ඒක ඉන්නේ ද්වේෂයත් එක්ක තමයි ප්‍රශ්නේ ඉන්නේ, මෙයා මෙහෙම කරා මෙයා මෙහෙම කරා එහෙම කියලා. මම දැන් කරන්නේ පස්සෙන්දට සිග්නිවාඩුවක් දානවා. සිග්නිවාඩුවක් දාලා ගෙදරට වෙලා ඉඳගෙන ඒක මෙනෙහි කරනවා, නිදාගන්නවා, ඒක අර මයින් ජායක වගේ සෙටල් වෙනකම්ම ඉන්නවා. ඊට පස්සේ පැය 24ක් ගියාට පස්සේ මට දැන් යම්කිසි අවබෝධයක් ඇවිල්ලා තියෙනවා. ඒ ප්‍රශ්නේ ඒ තැනැත්තා එක්ක තියෙන ද්වේෂය අයින් කරලා ප්‍රශ්නේ විතරක් කතා කරන්න. එතකොට මම ගොඩාක් වෙලාවට සාර්ථක වෙලා තියෙනවා. ඉතින් ඔය දෙක තමයි ස්වාමීන් වහන්ස තියෙන්නේ. තුන්වෙනි එක මම දැන් දවස් 4කට කලින් කාර් එකේ යනකොට කාර් එක ඉස්සරහට ෆෝර් වීල් ඩ්‍රයිව් එකක් දැම්ම, කිසිම ඉන්ඩිකේෂන් එකක් නැතුව මම මිලිමීටර් ගානකින් තමයි බේරුනේ, හප්පන්නේ නැතුව, ඒ කියන්නේ මගේ ඉස්සරහට. එතකොට මට, මම ඉතින් ගොඩාක් කලබල වෙලා තරහා ගිහිල්ලා මනස මේ වෙලා උදේ පාන්දර මම හිතුවා දැන් මගේ ඩෑෂ් කැම් එකේ මෙයාගේ ඔක්කොම පින්තූර තියෙනවා, මං ගිහිට පොලිසියට ගිහිල්ලා මේක නියර් මිස් එකක් කියලා කම්ප්ලේන් කරලා මේක ඕල්මෝස්ට් අ ප්‍රොබ්ලම් කියලා. පස්සේ මම ඕවරටේක් කරලා ටිකක් එයා බැලුවාම එතන ගැහණු කෙනෙක් තමයි එළෙව්වේ. ඊට පස්සේ මට එකපාරටම ආව ඔළුවට මේ ගැහණු කෙනාට මොකක් හරි උදේ පාන්දර ප්‍රශ්නයක්, ළමයින්ගේ ප්‍රශ්නයක්, එක්ක ගෙදර ප්‍රශ්නයක් නිසා සමහර වෙලාවට සිග්නල් දාන්න තරම් මනස නැතුව ඇති, ඒක නිසා වෙන්නේ නැති කියලා මම ඊට පස්සේ මගේ ඔළුව දිහා බැලුවා. ඔළුවේ ස්වාමීන් වහන්සේ මේ ඇසෙන් උඩ නිකන් උණු, ඒ කියන්නේ හොට් ඔයිල් ගාල වගේ වෙන ලොකු මේ සංසිද්ධියක් වෙනවා. ඒ කියන්නේ නිකන් නටනවා ඔළුව. පල්ලෙහා මුකුත් නැහැ. ඇසෙන් පල්ලෙහා මුකුත් නැහැ. දැන් මම බැලුවා මම මේක දිහා බලාගෙන ඉඳියා. බලාගෙන ඉඳියාම මේක නිකන් නලියනවා. ඒ කියන්නේ අර ක්‍රෝධයට, වෛරයට දැන් මේ ප්‍රශ්නේ ආපු නිසා. කිලෝමීටර් ගානක් යනකොට මම මේක දිහා බලාගෙන ඉන්නවා මොකද වෙන්නේ කියලා. ඔෆිස් එක ළඟට යනකොට සම්පූර්ණයෙන්ම නිවිලා අර ගැහෙන තැනත්තා එක්ක තියෙන වෛරයත් නැති වෙලා ගියා. ඉතින් ඕක තමයි ස්වාමීන් වහන්සේ මට කියන්න තියෙන. තිරුවන් සරණයි. දෙරුවන් සරණයි. ඔකේ, ඔය අන්තිමට කියපු එකේ ඒක වෙනු කරන ලක්ෂණය තමයි හිත කයට එනවා කියන එක යම් සංසිද්ධියක් සිද්ධ වුණාම. ඒකේ අර දෙවෙනි කියපු එකෙත් ඒ වගේ තියෙනවා. හැබැයි ඒකේ ඒක හැන්ඩල් කරපු ඔය කරුණු දෙක හැන්ඩල් කරපු විදිය දෙවිදිහක්. එකම පදනම තිබුණාට ඔය පළවෙනි එකේ අන්තිමට කියපු එකේදී සිද්ධ වෙන්නේ ඒ ද්වේෂය දැකලා ද්වේෂය දිහා බලන් ඉන්නවනේ, ද්වේෂය පිට කරන්නේ නැතුව. ඒක කයෙන් හරි වචනයෙන් හරි පිට කරන්නේ නැහැ. ඒ පිට එහෙමයි. කරන්නේ නැතුව ඉති අපේ nervous system එක expect කරන දේ හම්බෙන්නේ නැහැ. එහෙමයි. එතකොට nervous system එකේ මේ input එකක් එනකන් එයා නලිය 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 ඉන්න එක අපිට trigger වෙනවා. එහෙමයි. ඒ trigger වෙන්නේ ඒ තරම් subtle layer එකකට සතිය වැඩි ඒ වෙලාවේ වැඩිච්ච නිසා. එහෙමයි. ඉතින් ඒක දිහා එහෙම හොඳට බලාගෙන ඉන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් ওই தத்துவයේ භාවනා කරද්දී උන් පාවා එන්න පුළුවන්. මොකද එහෙමයි. දැන් ওই negativity ඇවිල්ලා negativity එක manage කරන වෙලාවනේ. එහෙමයි. භාවනා කරනවා කියන්නේම ඔය තියෙන එන ඔක්කොම negativities දිහා ඔහේ බලන් ඉන්නවා. එහෙමයි. එතකොට බලන් ඉද්දිත් ඔය தத்துவෙටම එන්න පුළුවන්. මේ ආපහුම තොහොම ඕන දෙයක් වෙන්න ඇරලා බලාගෙන ඉන්න එක තමයි තියෙන්නේ. ඒ handle කරපු විදිය හරි. එහෙමයි හොඳයි. ස්වාමීනි.
එතකොට දෙවෙනි සිටුවේෂන් එකේදී හැන්ඩල් කරපු විදිහ මයින්ජා විදිහට දාන එක ඒ තරම් not recommend. ඉතින් එහෙමයි ස්වාමී. පහුවෙන්ද ලීව් එකක් ගන්න එක නෙමෙයි තියෙන්නේ. ඒ ප්‍රශ්නෙම තියාගෙන වැඩට යන්න. වැඩට ගිහින් තමන් දිහා බලාගෙන ඉන්න ඕන. ඔය 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 මොකේද රෝඩ් රේජ් සිද්ධියදී වගේ අතනදිත් අපිට පුළුවන් වෙන්න ඕනේ මේක බොයිල් වෙවි බොයිල් වෙවි බොයිල් වෙවි අපිට වද දෙන්න හදනවා. ඒ හදද්දි මම මන් දිහා බලාගෙන ඉන්නවා. එතකොට නැවත වරක් අර නර්වස් සිස්ටම් එක අංජබජල් වෙන්න පුළුවන්. මේ කොච්චර මේක ඉල්ලුවත් දෙන්න. අර ලීව් දාපු එකෙන් වෙන්නේ ඒක සටල් රියක්ෂන් එකක්. එහෙමයි. මන් දිහා බලනවා වෙනුවට මම වෙන ඇක්ෂන් එකක් මේ ප්‍රොබ්ලම් එකට ෆේස් කරන්න. එහෙමයි. ඒක හොඳයි එහෙම ලීව් දාන්න නැතුව ඒ කචල් එක එන්නේත් ඉතින් Tamanට සතිය ප්‍රැක්ටිකල් ලේයර් එකේ ජීවත් වීමේ කොටසක් හැටියට කරගන්න පුළුවන්ද කියලා බලන්න. එහෙමයි. ඉතින් එහෙම ආවට පස්සේ ඒ විදිහට බලන්න පුළුවන් නම් හොඳයි. ඉතින් මම දන්නේ නැහැ මේ මම අනිත් අයිටි කිව්වට මම කොච්චර කරන්න පුළුවන් වේවිද කියලා. මගේ සේවතත් පිය යුත්තේ ඒකයි. එහෙමයි. ස්වාමීන් වහන්සේ බොහොම තේරුණා ඒක. ඒ කියන්නේ ඒ ඇත්තටම ඔෆිස් එකට ගිහිල්ලා කරන්න පුළුවන් ශක්තියක් ගන්න පුළුවන් නම් මේ මට තේරෙනවා ඒ පිළිබඳව ගොඩක් සහ කරන්න. ඕකේ මට වෙච්ච උදාහරණයක් කිව්වොත් මගේ ඒ දවස්වල බොස් හිටියේ ගෑණියෙක්. සමා වෙන්න ඕනේ මේ ගෑණියෙක් කියලා කිව්වට මෙතන ඉන්න පන්තාව මේ ඒ ගෑනු මනුස්සයා මට ඔෆිස් එක ඉස්සරහ පිටදී ඔෆිස් එක ඉස්සරහ පිට කියන්නේ මුළු ස්ටාෆ් එක ඉස්සරහ පිටම මට ඉන්සල්ට් කෙරුවා එයා පස්සේ මං එනවා කියලා. ඉතින් ඒ වගේ මොකක්ද මේ කොම්ප්ලේන් එකක් ඩිරෙක්ට්ලි නෙමෙයි ඉන්ඩිරෙක්ට්ලි. මන් දන්නේ නැහැ කී දෙනෙකුට ඩිරෙක්ට්ලි කිව්වද කියලා. ඒ වගේ ඉන්සල්ට් එකක් බොස් කෙන් සබෝඩිනේට් කෙනෙකුට හම්බ වෙලා දිගටම ඒක දරාගෙන වැඩට යනවා කියන එක හැම මිනිහම බලන්නේ ඇහැ කටේ දාලා. හැම මිනිහම ඒ විශේෂයෙන් ගෑනු ගායන පිරිසක් හිටපු ස්ටාෆ් එක ඉතින් උන් එක්ක කතා කරන්න එද්දි මම දුවනවා මං ළඟට එද්දි ඔෆිස් වැඩකටවත් කතා කරන්න බෑ. ඊට පස්සේ මං ඕක ගෙදරත් කියලා කොහොම හරි මම ඉතින් කාගෙන 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 හිටියා. ඉඳලා ලොකු හාමුදුරුවන්ටයි රකිත හාමුදුරුවන්ටයි කියපුවාම දෙන්නම ඇහුවේ උඹ ඔතනින් අස් වෙන්නේ නැද්ද කියලා. මං කිව්වා මං අස් වුණත් මේ ගෑණිගේ මේ කතාව පිළිගත්තා වෙනවා. ඒ හින්දා මේ අස් වෙන එක නෙමෙයි වැදගත් වෙන්නේ මෙතන ඉඳගෙන මම මේක කරුවේ නැහැ කියලා. ඊට පස්සේ මේ හා කියලා ඊට පස්සේ දෙන්නම කිව්වා මේ එහෙම ඒක තමයි අපි බැලුවේ උඹ මේකට මොන වගේ ප්‍රතික්‍රියාවක් දක්වනවාද කියලා. ඒ කරපු වැඩේ ඒගොල්ලෝ අප්‍රූව් කළා. ඒ එහෙමයි. අන්තිමට අර බොස් වෙනස් වුණ නැහැ. ඒ හිටපු අනිත් ස්ටාෆ් එක ඔක්කොම පස්සේ මගේ හැටි තේරුම් අරගෙන උන් මං එක්ක හරි යාළු වුණා. ඊට පස්සේ ඒ වගේ අපි මොන විදිහට හරි පැනලා යනවට වැඩිය මුලින් පැනලා ගියාට කමක් නැහැ. ඊට පස්සේ පොඩ පොඩ අමාරුයි පොඩ පොඩ මේ ෆේස් කරන්න හුරු වෙන එක තමයි හොඳ. ඒකෙන් තමයි අපිට තික් ස්කින් එකක් හැදෙන්නේ. එහෙමයි. එහෙමයි. තේරුම් දෙවන් සරණයි. අර සල්ලි කතාව නම් ඉතින් කණ්ඩෝනව නාම අබර ගොයා තල ගොයා කරගන්න වැඩේ තමයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. තේරුම් සරණයි. දෙවන් සරණයි. වෙන මාලිකානෝ. දෙවන් සරණයි ස්වාමීන් වහන්ස. දෙවන් අවසරයි. සරණයි. ස්වාමීන් වහන්ස මේ පහුගිය සතියක වගේ ඉඳලා මෙච්ච වෙනස්කම් එකතු කරලායි මං අද වර්තාවක් දෙන්නේ. කලින් මම ඒ අත්දැක අර ඉතාමත් සුවදායි විශ්‍රාමය විනාඩි 30ක් විතර එක දිගට තියාගැනීමේ හැකියාවක් තිබුණා. ඒක එක භාවනා වාරයකදී දෙපාරක් වේ ලබා ගන්නත් පුළුවන්. ඒක ඕනම වෙලාවක ඇස් දෙක පියාගත්තාම ඒ එක මතක් වුණාම ඒ තත්ත්වයට පත් වෙන්න පුළුවන්කම තිබුණා.
දැන් ගිය සතියේ ඉඳලා මේ මට දැනුණා මේ වෙනස්කම් නැවතත් අර කම්පන චංචල දැනෙනවා ඒ තත්ත්වයට පත් වෙන්න නැහැ කියන එක දැනුණා. සිතුවිලි ගොඩාක් එන විත්තිය දැනුණා. හිස ඇතුළේ ලොකු මේ පීඩනයක් නිකන් අර කම්පන චංචල දැනුනේ හිස ඇතුළේ තමයි. ඒ විදිහට ඉන්නකොට يعني සිතුවිලි සමහර වෙලාවට සිතුවිලි වලට නිරීක්ෂකෙක් වුණාට එහෙම ඉන්නත් බැරි වෙන අවස්ථාවක් තිබුණා. මේ වහන්සේ දැන් අර කීප දෙනෙක් කිව්වා වගේ මේ يعني බොහෝම සුළු සිද්ධියකට උනත් වචන يعني අනවශ්‍ය විදිහට මං වචන පාවිච්චි කරා. එහෙම ඉන්නකොට මේ මට ඉතින් ගෙදරින් ඒකට ප්‍රතිචාර ආවේ මේ පුතා එහෙම නම් කොහොමගේ නටලු උස්සලා දැව භාවනා කරන්න ගිහිල්ලා. ඉතින් හස්බන්ඩ්ත් ඒකට එක එක කිව්වා. හැබැයි මම ඒකත් එක්ක නම් ගැටුම් නැහැ. එතකොට මම සතිමත් වෙලා හිටියේ මේ බාහිරින් මේගොල්ලෝ කියන දේවල් වලට මම ගැටෙන්න ඕන නැහැ. මමමයි මේක ඇති කරගන්නේ. ඒක ශබ්දයක් පමණයි මේ කියන තැනට ඇවිල්ලා මම ඒක මෙහෙම කරගෙන හිටියා. එහෙම ඉන්නකොට තමයි නමුත් හරිම අවිවේකී මනසට මම නිදාගෙන නැගිටිනකොටත් අර කම්පන චංචල එක තමයි ඇහැරුණේ. ඒ වගේ වෙනස්කම් එක ඉන්නකොට තමයි මේ ගිය සෙනසුරාදා මම ධම්මපාරමී වැඩසටහනට සම්බන්ධ වුණේ. ඒ එහෙ ගිහිලා ස්වාමීන් වහන්සේ භාවනා වාරයේ තුලදී මම භාවනාව කරගෙන යනකොට අර විදිහටම හිස ඇතුලේ තමයි කම්පන චංචල ගොඩක් තියෙන්නේ. නමුත් කයේ ඇති වෙන්නේ නැහැ. ඒක කයේ දැනෙනවා නිකන් ඉලෙක්ට්‍රික් ෂොක් එකක් වගේ. ඒක නිකන් එළියට යනවා දැනෙන්නේ. නමුත් හිස ඇතුලේ නිකන් යකන් කම්බලක් වගේ තමයි. අර ලෝ පීඩනයක් එක තිබුණා. ඒතකොට මට දැනුණා දැන් මම මේක අල්ලගෙන ඉන්නවා වගේත් මට දැනුණා. මොකද කය වෙනස් හිස වෙනස් වෙනකොට ඒ දෙක අතර එකකට ඇලීමක් තියෙනවා. එකත් එක ගැටීමක් තියෙනවා. ඒකත් තේරුම් අරගෙන එතන එතන මම හිතනවා මේක මේ අල්ලා ගැනීමත් අයින් කරගන්න ඕන කියන සිතුවිල්ලත් එක්කම නිරීක්ෂකෙක් විදිහට ඉන්නකොට අර ඔක්කොම කම්පනයන් අර ඒ ඉලෙක්ට්‍රික් ෂොක්ස් වගේ ඇතුලේ නිකන් යුද්ධයක් වගේ තිබුණේ ඔළුව ඇතුළේ පුපුරන වගේ. ඒක ඔක්කොම පිට වෙලා ගියා. ඔක්කොම නිදහස් විදිහට ගිහිල්ලා එක හරීම සෞම්‍ය අත්දැකීමක් වුණා. හරියට මට පස්සේ එක දැනුනේ නිකන් අර අහස් කුණ්ඩුවක් පත්තු කරාම අර ඔක්කොම විසිරීලා ගිහිල්ලා අර ටිකක් වෙලා ගිහිල්ලා අර ඒ දකින්නේ සුන්දරත්වය වගේ එහෙම ඉඳලා. හැබැයි ස්වාමීන් වහන්සේ මට කාලය පිළිබඳ පොඩ්ඩක් මම ඒක පස්සෙත් හිතන්නේ නැතුවත් මට ඒක ගලප ගන්න බැරි වුණා. ඒ ඒ විශ්‍රාමයේත් එක්ක එතනදි දැනුණ ලොකු විශ්‍රාමයක්. ඒක අර කලින් දැනුණ විශ්‍රාමයට වඩා ගොඩක් වෙනස්, ගොඩක් බලගතුයි. يعني හරි ගැඹුරු විදිහට ඊට පස්සේ ඒ විදිහට ඒකෙන් නිකන් ඒකෙන් ආයි වැටුණා වගේ දැනුණා. අර ඒකන ආයි ඒක නැවත ඒ ගැන මතක් කරලා භාවනා වාරය අවසන් වෙනකොට තමයි ඒකෙන් මිදුනේ. ඊට පස්සේ මේ සක්මන නම් ස්වාමීන් වහන්සේ ඊට පස්සේ කරපු සක්මන නම් ඒක පුරාවටම අර අර අත්දැකීම එක ධර්ම කරුණු ගලපා ගැනීමක් තමයි සිද්ධ වුණේ. සක්මන සිද්ධ වුණේම නැහැ. හැබැයි ඊළඟ පරියන්කයට ආවහම අර වගේ අමාරුවක් කිසිම අපහසුාවක් නැහැ. හරීම නිදහස් විදිහට ඒ විශ්‍රාමයේ නැවත අර කලින් විඳ කලින් කැමිට කලින් නෙමේ එදා දවස තුලේ විඳ විශ්‍රාමයේ විඳින්න පුළුවන් වුණා. දැන් වුණත් එහෙමයි. හිතයි පැය සංසුන් වුණාම සක්මනේ දුණත් හරීම සක්මන හරීම සැහැල්ලුයි හරීම විවේකී වේක යනවා. ඕන්නම් එක තැනක හිටගත්තාම අර විශ්‍රාමයටපත් වෙන්නත් පුළුවන්. පර්යංකයත් එහෙමයි. ඔය ටික තමයි ස්වාමීන් වහන්සේ මට කියන්න තියෙන්නේ. හොඳයි හොඳයි. ඕකේ වරයා මේ වර්තා පොඩ්ඩක් දිග වැඩි ඔය ටික කැටි කරන්න පුළුවන්. අනවශ්‍ය වාක්‍ය සෑහෙන්න කියවුණා. එසේ වෙතත් ඒ වැදගත් කරුණු කීපයක් කියවුණා. ඒකේ පළවෙනි එක තමයි ඔය සක්මන ගැන කියෙද්දි එක තැනක කිව්වා සක්මන කෙරුන් නැහැ. අර වෙච්ච සංසිද්ධිය ගැන ධර්ම කරුණු ගැලපීම විතරයි උනේ කියලා.
ඒ වාර්තාවේදී දෘෂ්ටිය වෙනස්. ඒ වාර්තාවේදී කියන ඒක වාර්තාවේ යට තියෙන කතාව තමයි මේ සක්මන් කරනවා නම් සක්මනේ හිත තියෙන්න ඕන. මේ අනිත් දේවල් වලට හිත තියෙන එක වැරදි කියන කතාව. ඒ හින්දා ඒකේ තියෙන්නේ මේ හරි දෘෂ්ටිය නෙමෙයි. හරි දෘෂ්ටිය නෙමෙයි කියලා මම කියන්නේ සතිය කියන එක නෙමෙයි. ඔය කතා කරන්නේ ඒ කතා කරන්නේ අරමුණේ තියෙන්න ඕනේ කියන කතාව. ඉතින් ඒක අපි මනසේ හරියට තියෙන්න ඕන. අපි සක්මනේ නැතුව ඒ ධර්ම කරුණු කෙරෙනවා කියන එක දන්නවනේ. ඒක තමයි සතිය. ඒ වෙලාවේ දැන් අපි කය හරහා ඔල්රෙඩි ගිහින්. ඒ කය හරහා ගිහින් තියෙන එකේ දැන් මනස විවෘත කරගෙන මනසේ කාම ලෝකයේ අයින් කරගෙන ආධ්‍යාත්මික ලෝකයේ තමයි මනස හැසිරෙන්නේ. ඒ ආධ්‍යාත්මික ලෝකයේ හැසිරෙන එකක් දන්නවා. ඉතින් ඒ දැනීම ගැන කතා කරනවා මෙතක්. සක්මනේ වුන්නේ නැහැ මෙහිමයි කියලා කියනවා කියලා කියන්නේ සතිමත් නොවුනා කියන එක නෙමෙයි. ඒ වෙච්ච සතිය ගැන වෙන ඉන්ටර්ප්‍රිටේෂන් එකක් දෙනවා, වෙන දෘෂ්ටියක් තියෙනවා. එතකොට වැඩේ සිද්ධ වුණත් භාගයට තමයි තැම්බිලා තියෙන්නේ. ඒ හින්දා ඒ සක්මන සම්බන්ධයෙන් කියපු එක ගැන පොඩ්ඩක් මීට පස්සේ කල්පනාකාරී වෙන්න ඕනේ. සක්මනයි පරයන්කයයි දෙකේදීම මම මේ කතා කරන්නේ සතිය කියන කෝණයෙන් බලාගෙන. සතිය කියන කණ්ණාඩි දෙක දාගෙනද නැත්නම් වෙන මොකක් හරි කණ්ණාඩි දෙකක් මගේ හිත දන්නේව නැතුව මට දෙනවද කියන එක ගැන අපි පොඩ්ඩක් ඉහිසුළු වෙන්න ඕන. පළවෙනි කාරණය. දෙවෙනි කාරණය ඔය පරයන්කයේදී සිද්ධ වුණා කියන සංසිද්ධිය සම්බන්ධයෙන් සැකයක් බයක් මේක ඉවර වෙනවා නම් හොඳයි, ආයේ මේක එන්නේ නැත්නම් හොඳයි කියනවා වගේ අදහසක් තියෙනවද නැත්නම් මොකද ඒ ගැන සම්බන්ධයෙන් ඒ සම්බන්ධයෙන් තියෙන එහෙම අදහස? එහෙම සැකයක් නෑ ස්වාමිනාංශ. ඒක ඔබ වහන්සේ මට කිව්වනේ ඊට කලින් ඕනම දෙයක් වෙන්න පුළුවන්. ඒක අය නැවත ඒ ගැන ඒ කරපු ක්‍රමවේදයෙන් දිගටම යන්න ඕන කියන එක. අර ඔව්. ඒක හැමතිස්සම ඔළුවේ තිබුණ ස්වාමිනාංශ. එතකොට ඕක තවසරයක් ආවොත් මොකද වෙන්නේ? ඒක ගැටලුවක් නෑ ස්වාමිනාංශ. ඒත් ඒකට නිරීක්ෂකෙක් වගේ ඉන්න පුළුවන්. ඒ නිරීක්ෂකයෙක් වගේ ඉන්න එක තමයි අවශ්‍ය වෙන්නේ. මොකද ඔය පීඩනය එනවා කියලා කියන්නේ ওই විදිහට තමයි අපි මෙච්චර කල් මේකෙ මේ හදාගෙන තිබිච්ච කෙලෙස් ටික ඇදලා දාන්නේ. ඒක රත් කරලා රත් කරලා රත් කරලා රත් කරලා කුඩු කරලා ඇදලා ගන්නවා. හරියට හරි ඉස්සර නිවාඩු කාලේ විරේක බේද දෙනවා වගේ. නිවාඩු කාලේට විරේක බේද දෙනවා, අර තියෙන කොහොම කුණු ටික යන්න. ඉතින් බුදුහාමුදුරුවෝ දෙන්නේ ඒක තමයි. දීලා ඒක වුණාට පස්සේ ඒක විරේකේ නෙමෙයි, ඒක විවිවේකේ. එහෙම ඒක තමයි බොහොම විශ්‍රාම වෙනවා කියලා කියන්නේ. මේ තියෙන ජරාව ටික අයින් කරගත්තට පස්සේ අපි දන්නේම නැතුව අපි විශ්‍රාමයකට යනවා. ඉතින් ඒක විශ්‍රාමයට යනවා කියන ඒ වචනේ පාවිච්චි කරපේක ලොකු දෙයක්. මට දැන් කරදර මගේ අයින් වුණා කියන එක Tamanට දැනෙනවා කියලා කියන්නේ. බුදුහාඳුර සඳහන් කරලා තියෙන්නේ ඒ බොජ්ජංග ධර්ම වැඩෙද්දී බොජ්ජංග ධර්ම වැඩෙන්න ඕන ඒ ආකාරයට. විවේක නිස්සිතං, විරාග නිස්සිතං, නිරෝධ නිස්සිතං, බොස්සග්ග පරිණාමින් කියන ගුණ හතර ඇතුව. ඉතින් ඒක තමන් දැනුවත් හරි නොදැනුවත් හරි මනස ඒ පැත්තට හැරිලා තියෙන. ඉතින් ඒ හින්දා ඔය වෙන සංසිද්ධියට බයක් සැකයක් නැත්තම් ඒක ප්‍රතිපදාව කියලා තමන්ගේ මනසෙන් පිළිගන්නවා නම් අපිට තියෙන්නේ ඔගේ ඉස්සරහට ආවත් අනිවාර්යෙන් ඉස්සරහට එනවා. මොකද එච්චරම් ස්ටොක් එකක් සංසාරයක ස්ටොක් එකක් අයින් වෙන්න තියෙනවා. ඉතින් ස්ටොක් එක අයින් වෙනකන් අපි එලස් අදින්න 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 අර මයින් ජායගේ වගේ යටට තැම්පත් වෙන්නේ නැහැ. තියෙන ඒවා උඩට ඇදී 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 යනවා. එසේ යැවේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. යන විදිහ හොඳටම හොඳයි. පුමුකින් ස්වාමිනාස වහන්සේට පහවහ මේ සංසාර ගමන නිමා කරන්නට මම පිළිසැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු අනුමෝදන්. අපි යනවා සරත් මහත්තයා. නමස්කාර ස්වාමීන් කාලයක් මට සම්බන්ධයෙන් බැරි වුණා ප්‍රෝග්‍රෑම් එකට. නමුත් දිගටම මම භාවනා කටයුතු කරගෙන ගියා. සක්මන් භාවනාවල පරමුඛය
ඉතින් වාතාවරණ හැකියාව පිළිබඳ කොන්දම අධසංසි විය පිළිබඳව එනම් සාමාන්‍යයෙන් මට ගොඩක් වෙලාවට දැනෙන්නේ මුලින්ම තියෙන කොට ඒ දෙබරින් තමයි උඩ ජනකමින් එතකොට මේ දැන් මේ දවස්වල ගොඩක් සීතල ඉඳ හුදු එකක් දාගෙන ඉන්නේ ඒක කන් වල එකක් දැනෙනවා ඒ දෙබරින් ස්නායුන විදිහට එතකොට නිකන් අර නළුවේ කකුලක් තියෙනවා වගේ ඒ වගේ ලොකු දෙබරින්ක් වගේ දැනෙනවා ඒ ගොඩක් වෙලාවට සමින් නාන්සෙට ඉන්න ඇඟිලි තුරුප් වල මැද්දෙන් වගේ හුලං ඉන්න ගැටියක් දැනෙනවා. ඊට පස්සේ තම ලං වෙලා බලනකොට ඒ ගැටම මේ වන්ද වැලි කැටයක් එහෙම තිබ්බොත් ඉක්මනටම දැනෙනවා ඒක මේක වෙනසක් කියලා. ඒ වගේම මම ටිකක් ට්‍රයි කරනවා මේ ඇස්පියාගෙනත් වගේ යාම් කරන්න. එතකොට තේරෙනවා ටිකක් මම ඒ කෙලින් ගියත් ඒක හැම අඩියක් මේ එකරු ගෙට නෙමේ හැවෙන්නේ ඒ හැම ඉලාන වෙනසක් ඇතුව යමි කියලා. ඒ වගේ නෙමේ ඉතින් විනාඩි 45ක් විතර වෙනකොට තිබුත් තෝරෙනවා මේ මාසෙ උසල් පොඩ්ඩක් වෙන්න කියනවා ඒ විදියට ඉතින් පැයක් විතර ගිහිල්ලා ස්වාමීන් වහන්සේ පාරයන්ට ගිහලා අද මම සංසිද්ධ තමයි ඉන්නේ මට නිකන් කකුල් දෙක නිකන් ඒක ඔක්කොම නැති කමලව තෝරන්නේ නැතිව ගියා නිකන් මම තම බාගල වගේ තේරුණා අන්තිමට. ඉතින් මම පෑන් නතර කරන්න නැතුව තාත් විනාඩි 5ක් විතර වැඩම කළා පරණකේට එන්න ඉස්සෙල්ලා. ඒක ඒ ඔටෝමැටිකලි මොනවා වුණා කියලාද කිව්වේ මේ වොයිස් එකේ තරම් ක්ලියර් නෑ. මොකද සාමාන්‍යයෙන් ඔටෝමැටිකලි මොනවා වුණා කියලාද කිව්වේ ඒක මට තේරුම් නැහැ කියන්නේ කපුල් දෙක මේ මේ කමෙන් මේ ඉතින් මගේ උඩකය විතරක් යනවා වගේ තමයි දැනෙන්නේ අන්තිම හරි හරි ඔව් හරි. ඊට පස්සේ මම පරණකේට වාඩි වුණා. පරණකේට දී ස්වාමීන් වහන්සේ මේ ඔටෝමැටිකලි නම් අජේ හුස්මට තමයි හිතෙන්නේ. ඊට පස්සේ කායයෙන් ටෝච් එකක් ගහලා වගේ ඇතුල තමයි බැලින්නේ. ඊට පස්සේ ටිකක් වෙලා යනකොට මම එන්නේ නම් මම වෙනවා කියන්නේ උදාහරණ නෑ නෑ උඩුකය. නමුත් සමහර වෙලාවට කකුල් දෙකේ පොඩි පොඩි වේදනාවක් වගේ දැනෙනවා. ඒ විදිහට තමයි තරන් කියන්නේ. ඊට පස්සේ සිතුවිලි දෙනවා සමහර වෙලාවට. ඉතින් ඒකටත් සිත යනවා. සමහර වෙලාවට ස්වාමීන් වහන්සේ මේ දැන් උපදින කරන්නේ එතකොට සද්ද අඩු වුණත් අර සාමාන්‍ය වෙලාවට ඇහෙන්නේ නැති සද්ද ඇහෙනවා කියන්නේ ඔය ක්‍රිකට් ලගයා ගන්න එකක් වෙන පුරාණ සාර නිකන් සිංහල සද්දයක් වගේ ඌ වගේ සද්ද වලට තියෙන මම අත්තනම් බල ඉන්නේ නිරායසෙන්ම ඒකට යනවා ඒ සද්දට. සමහර වෙලාවට ස්තන කොඩේ මුකුත් මේ නැති වෙලාවල් තියෙනවා. ඒ විදිහ තමයි ස්වාමීන් වහන්සේ මේ පරණකේ සිදුවෙන්නේ. මේකේ සක්මනායි පරයන්කයි දෙකම ගත්තහම දෙකේම තොරතුරු අහු වෙනවා හොඳයි. දැන් තොරතුරු අහු වෙනද විශේෂයෙන් එක සක්මනේ නම් තියුණා භය හරහා යනවා. ඒ කය හරහා යද්දී විශේෂයෙන් කයට හිත වැටුණාට පස්සේ ඒ කයට හිත වැටෙන ඩීපස් තැනට හිත තියන්න බලන්න. උදාහරණයක් ඇටියට ඔය විලුඹ තිබ්බහම වයිබ්‍රේෂන් එකක් දැනෙනවා වගේ කතාවක් මට මතකයි කියනවා. ඒ ඒ වයිබ්‍රේෂන් එක දැනෙද්දී ඒ වයිබ්‍රේෂන් එක කොතනට එනකන් දැනෙනවද අන්න එතනට එනකම් හොඳට කිට්ටු වෙලා බලන්න. එතකොට හිත කය ඇතුලේ පුළුවන් තරම් තියෙන තරමටම මේක තව කෙලස් ඇවිස්සෙනවා. පර්යංකේදී කියවුණා සද්දවලට යනවා, එහෙම නැත්නම් හිතුවිලි වලට යනවා. ඒ ඒවයි තමයි අන්තිම අන්තිම වෙද්දි ඒව වෙන්නේ කියලා. එතනදී ඈත තියෙන සද්ද ඇහෙනවා කියලා. ඒ කියන්නේ හොඳට සංවේදීතාවය වැඩි වෙලා. ඒ සංවේදීතාවය වැඩි වෙලා ඒ ඈත තියෙන සද්ද ඇහෙද්දී අපි සද්ද අහනවට වැඩිය කනට හිත තියන්න. ඒ සංවේදීතාවය වැඩි වෙලාවේ අපිට පුළුවන්
ඒ ඔපචනිටි එක එක්කෝ බාහිරයට යන එක තමයි සාමාන්‍යයෙන් කරන්නේ, ඒක තමයි කියවුනේ. අපිට පුළුවන් ඒ ඔපචනිටි එකේම කොන්ටැක්ට් පොයින්ට් එකට හන්නට හිත තියාගෙන ඉන්න. එතකොට ඒකෙන් අපිට තව කය ඇතුළට යන්න පුළුවන්. ඒක දැන් ওই ෂාප් වෙලා තියෙන හිත එළියේ සරිසරනා වෙනුවට ඇතුළට සරිසරවන්න, ඇතුළ හරවන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. එසේ වේවා කියලා ප්‍රාර්ථනා. එහෙම ස්වාමීන් වහන්සේ, තවත් එක සංසිද්ධියක් මට කියන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ? කියන්න. එක මම මේ විතරම වෙන දෙයක් නෙමෙයි. මම දැන් පාරයන්ක ඉන්නකොට මට ගොඩක් වෙලාට වේදනාව කකුලෙන් එන අර අර ඉරුවැටින් ගතිය, රිදෙන ගතිය, ඒක දවසක් හෝ දෙකක් දැනුනේ නිකන් ඈතින් තියෙන නිකන් දර කොටයක් ගිනි ගන්නවා වගේ. නමුත් බඩ රස්නේ දැනෙනවා, ඒකෙන් මම පිච්චෙන්නේ නැහැ. ඒ කියන්නේ වෙනදට හරිම අමාරු වෙනක් මේ මේ වේදනාව තුලින් යනවා කියන එක. නමුත් දවසක් දෙකක් ඒක මාගේ නෙමෙත් වගේ ඒ වුණාට මට දැනෙනවා ඒක මේ මුලිකක් වෙනවා, සංසිද්ධියක්. නමුත් ඒක මට අර වෙනදා වගේ ලොකු බාධාවක් කියලා ගණන් ගන්න බැහැ. ඒකම දැනෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. නිකන් ඇතින් තියෙනවා සංඥාව කියනවා. ඉතින් මේ දෙයක් තියෙනවා දරපුට පිච්චෙනවා වගේ තමයි දැනෙන්නේ. නෑ ඒ හොඳයි. ඒක තමයි අර ඈත සද්ද ඇහෙනවා කියලා කියන්නේ සංවේදීතාවයේ වැඩි. දැන් සංවේදීතාවයේ වැඩි වෙන්නේ අපි දේවල් අල්ලන්නේ නැතුව ඉදදී. දැන් මෙතන ඔය පිච්චෙනවා වේදනාව කියන සංසිද්ධිය තිබුණත් ඒක දිහා බලාගෙන ඉඳලා පුරුදු වෙලා පුරුදු වෙලා පුරුදු වෙලා පුරුදු වෙලා දැන් ඒක ඒක සම්බන්ධයෙන් තියෙන ද්වේෂය පහ වෙලා ගිහින් තියෙනවා. ඒ ද්වේෂය පහ වෙලා ගිහින් තිබුණාම අපිට තේජෝ ධාතුව දැනෙනවා. ඒක තමයි ප්‍රශ්න ගතිය පිච්චෙනවා වගේ දැනෙනවා කියලා කියන්නේ. ඒක එහෙම වෙලා ඒ වෙනුවෙන් තියෙන ද්වේෂ සහගත බව අස්තෙන්ට කම. ඒ ද්වේෂ සහගත බව අයින් වෙන නිසා වේදනාව දරාගෙන ඉන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒකයි එතන සිද්ධ වෙලා තියෙන්නේ. හින්දා කිසි ප්‍රශ්නයක් නැහැ. යන විදිය හොඳයි. අහිමි බොහොම පිංසම් මාසෙ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මාලනී නෝනා. ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි. මං ගිය සැරේත් වාර්තාව දුන්න නිසා කවුරු හරි ඉන්නව නම් වෙලාව මදි නම් ඒ අවස්ථාව දෙන්න පුළුවන්. හොඳයි. අපි එහෙනම් යනවා සොනාලි නෝනා. හලෝ ස්වාමීන් වහන්සේ තෙරුවන්. යාන්තම් ඇහෙන්නේ. හලෝ දැන් ඇහෙනවා. දැන් ඇහෙනවා. ස්වාමීන් වහන්සේ මට මේ මුලින්ම කිව්වා මේ කිව් ඉන්ස්ට්‍රක්ෂන්ස් ෆලෝ කරපුවාම මට දැන් ලෙඩ ලෙඩ වුණත් මට දැන් එක භාවනාව දිගට මට කරන්න පුළුවන් වුණා. Thank you very much. මේ මට අලුතින් මට ඉස්සර තියෙන ඇති සමහර විට මට අලුතින් ප්‍රේරණ මම මේ මගේ ඉන්ටර්නල් චැට ගොඩාක් තියෙනවා. මං මොනාරි කරනවද ඒක නවත් මට ඒක හරියට ෆ්‍රස්ට්‍රේට් වෙනවා. මොකද මම ස්වාමීන් වහන්සේට මේ ගැන කියනවත් මට මෙඩිටේෂන් වලදී පේනවා. ඒ මම යූත් මොනාරි මගේ ඉන්ටරක්ෂන්ස් වැඩි අවුට්සයිඩ් වර්ල්ඩ් එකත් එක්ක ඒක හින්දාද වෙන්නේ නැත්නම් ඒක ප්‍රශ්න ඒක මට ලොකු ප්‍රශ්නයක්. ඒ දැන් එතන ඉන්ටර්නල් චැට වැඩි වෙන්න හේතුව තමයි අපි හැම කෙනාගේම ඉන්ටරැක්ෂන්ස් තියෙනවානේ. ඉතින් අපිව ඉන්ටරැක්ෂන්ස් තියෙනවා, ඉන්ටර්නල් චැට එකක් තියෙනවා, මෙන්ටල් ප්‍රොසෙස් එකක් තියෙනවා කියන එක අපි දන්නේම නැහැ. අපි ඔහේ නිකන් කකා බිබි ෆිසිකල් ප්‍රොසෙස් එකේ විතරක් ඉන්නවා. දැන් අපි භාවනා කරනවා කියලා කියන්නේ ෆිසිකල් ප්‍රොසෙස් එකට න්‍යූට්‍රැලිටි එක ඉන්ට්‍රොඩියස් කරනවා. ෆිසිකල් ප්‍රොසෙස් එකට න්‍යූට්‍රැලිටි එක ඉන්ට්‍රොඩියස් කරුවාට පස්සේ මෙන්ටල් ප්‍රොසෙස් එක න්‍යූට්‍රල් නැහැ කියලා අපිට පේන්න පටන් ගන්නවා. එතකොට ඔය ඉන්ටර්නල් චැටේ එක දකින්නවා කියලා කියන්නේ එක පැත්තකින් අපිට සර්ටිෆිකේට් එකක් තියෙනවා
ෆිසිකල් ප්‍රොසෙස් එක හරහා දැන් අපි සක්සස්ෆුලි ගියා කියේ. ෆිසිකල් ප්‍රොසෙස් එකට එහෙම නැත්නම් ආශ්වාස ප්‍රශ්වාසයට හරි සක්මනට හරි හිත දාන්නේ ඒකේ ඉඳ නෙමෙයි. ඒක හරහා ගිහින් මෙන්ටල් ප්‍රොසෙස් එක ඕපන් අප් කරගන්න. දැන් ওই මෙන්ටල් ප්‍රොසෙස් එක ඕපන් අප් කරගත්තට පස්සේ ඔය ඉන්ටර්නල් චැටේ එකේ තියෙන්නේ එක්කෝ රාගය ගැන, එහෙම නැත්නම් ද්වේෂය ගැන, එහෙම නැත්නම් මාන්නේ ගැන, එහෙම නැත්නම් ඉරිසියාව ගැන, ওই මොනාහරි කතාවක් නේ යන්නේ, එහෙම නැත්නම් ඉනෝවේෂන්ස් ගැන ওই කතානේ යන්නේ. එතකොට ඒවා යද්දී ඔවා ඉතිසෙල්ලක් ගියා අපි දැක්කේ නෑ. දැන් ඒක ප්‍රශ්නයක් වෙන්නේ ඒක මගේ කියලා, මගේ ඉන්ටර්නල් චැට එක කියලා අපි හිතන නිසා අපි ඒක එක ඐඩෙන්ටිෆයි කරගෙන තියෙනවා. ඉතින් ඕක ඒ හින්දා තමයි ප්‍රශ්නේ වෙන්නේ. අපි මෙතනදි කරන්න ඕන අපි ප්‍රැක්ටිස් කරනවා කියලා කරන්නේ මයින්ඩ්ෆුල්නස්, එහෙම නැත්නම් සෙල්ෆ් අවේයර්නස්, එහෙම නැත්නම් චොයිස්ලස් අවේයර්නස්. එහෙනම් අපිට දැන් තියෙන්නේ මේක වෙන්න ඇරලා මේක වෙද්දී අපි මේ වෙන එක දිහා ඔහේ බලාගෙන ඉන්න පුළුවන්. එහෙම බලාගෙන ඉන්න පුළුවන් නම් අපි මේකට මේක එක්ක ෆ්‍රික්ෂන් එකක් ඇති කරගන්නෙත් නැතුව, ඒක එක්ක ද්වේෂයක් ඇති කරගන්නෙත් නැතුව ඉන්න පුළුවන් නම් it doesn't become part of us. ඒකේ ඒක එකෙන් අපේ තියෙන ඩෙන්ටිෆිකේෂන් එක යනවා. ඒ ඩෙන්ටිෆිකේෂන් එක ගියාට පස්සේ ඉන්ටර්නල් චැට will be there but you will not be part of it. දැන් වෙලා තියෙන්නේ because I want to get rid of it then it is mine. හැබැයි ඔය කවදාවත් අපි final analysis එකේ බැලුවොත් අපි මේවා intentionally ගත්තු දේවල් නෙමෙයිනේ. ප්‍රැක්ටිස් කර කර ඉඳී it appears from nowhere. appeared from nowhere කියලා කියන්නේ මේ මේ naturally සිද්ධ වෙච්ච දෙයක්. මම හිතලා ගත්තු දෙයක් නෙමෙයි. මේ හිතක් තියෙන නිසා හිත ඔය වැඩේ තමයි කරන්නේ. දැන් හිත කරන වැඩේ අපි දකිනවා. දකිද්දි once again we will have to just be a video camera recording it or video camera having the surveillance and අපි එතකොට ඒකෙන් අයින් වෙනවා. it becomes a third party. අපි ඒකෙන් අයින් වෙලා අපි බලාගෙන ඉන්නේ. ඉතින් ඒක තමයි වෙන්න ඕන. ඒක කරන්න ඉන්ටර්නල් චැට එක වෙද්දී අපි මයින්ඩ්ෆුල්නස් එක ගන්නෙ කොහොමද? අපි ලේබල් කරනවා හිතෙනවා හිතෙනවා කියලා. මේක අපි ඉන්ටෙන්ෂන්ලි කරන දෙයක් නෙමෙයි. ඒ හින්දා මේක නැචරලි වෙන දෙයක් හින්දා හිතෙනවා 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 කියලා ලේබල් කරනවා. ලේබල් කරපුවාම මයින්ඩ් එක පුරුදු වෙනවා not to identify yourself with that. ඊට පස්සේ ඒක යන්න ඇරලා මූවි එකක් බලනවා වගේ බලාගෙන ඉන්න පුළුවන්. Does it make sense? It does. මට physical thing මට ඉස්සෙල්ලා ඉස්සෙල්ලා කිව්ව වගේ pain එක දැන් මට ඒක බලාගෙන ඉන්න පුළුවන්. ඒක මට දැනෙනවා වගේ දැනෙනවා. ඒ වුණාට මම ඒකට resist කරන්නේ නැහැ. ඒක බලාගෙන ඉන්න පුළුවන්. මම හිතන්නේ මේ process එකම මම internal chatter වලට ඒක මගේ නෙමෙයි කියන ඕක මට දැන් තේරෙනවා. ඔව් ඒක ඒ ඒ මෙන්ට ඒ ඒ ඒ pain එක හරහා ගිය හින්දා තමයි internal chat එක pain. usually අපේ process එක සිද්ධ වෙන්නේ there is some underlying mental tendencies. ඒ mental tendencies වලින් අපිට දෙනවා එක්කෝ pleasant feeling එහෙම නැත්නම් unpleasant feeling. ඒ pleasant feeling unpleasant feeling ඊට පස්සේ trigger කරනවා අපේ physical actions. ඒ හින්ද තමයි අපි කන්නේ, ඒ හින්ද තමයි අපි බොන්නේ, ඒ හින්ද තමයි අපි කතා කරන්නේ, ඒ හින්ද තමයි අපි බනින්නේ. එතකොට ඒ හින්ද තමයි අපි ප්‍රේස් කරන්නේ. එතකොට අපි මේ physical process එක භාවනා කරද්දී අඩුවෙන්ද ඊට පස්සේ අපිට පේන්න පටන් ගන්නවා මේ physical process එක regulate කරපු, එහෙම නැත්නම් function කරපු base එක වෙන feelings. ඒ feelings pleasant වෙන්න පුළුවන් unpleasant වෙන්න පුළුවන්. එතකොට ඒ feelings හරහා ගියාට පස්සේ අපිට පේන්න පටන් ගන්නවා ඒ feelings වල යට ඉඳගෙන how the feelings වලට feed කරන්නේ. ඒ හින්දා තමයි දැන් ওই internal chat එක පේන්නේ. It's like that iceberg analogy. iceberg එකක් වතුරේ තියෙද්දී
ඒකේ ටිප් එක ඩිසෝල්වෙන්න ඩිසෝල්වෙන්න වතුර යට තියෙන ටික උඩට එනවා because of the upward pressure. That's the same thing that is happening here. All right. And also, my question is down. මකකයි දේශයක්ෙදී මම ඒකට වියත් කරන්නේ the only එකම රීසන් එක මට වියක් ෆිසිකලි ඉස්සර වගේ නෙමෙයි මට වචනින් වියක් කරන්න ඕනේ නැහැ. හැබැයි මගේ හිතේ තියෙනවා ඒක වෙනදට වඩා මට දැනෙනවා. ඒ කියන්නේ මම ඒකින් මම ඒක ඒ ඒ කියන්නේ මගේ තියෙනවා එළියට යනවාද නැත්නම් මට හිතෙනවා මම ඒක තවත් බිල්ඩ් කරනවා. නෑ නෑ ඒක බිල්ඩ් කරනවා නෙමෙයි. එතනත් ඔය මං ඔය කියපු ප්‍රොසෙස් එකම තමයි එතන යන්නේ. එතන සිද්ධ වෙන්නේ අපි දැන් ෆිසිකලි ඒකට මොන හරි කරන එක නැවතිලා වර්බලි මොන හරි කරන එක නැවතිලා ඒකෙන් එන ප්ලසන්ට් හරි අනසන්ට් හරි ෆීලිං එක අපි ඒක අපේ කරගන්න නැතුව ඉන්නවා. ඒ හින්දා දැන් මෙන්ටල් ලෙවල් එකේදී මේකව මේක අපිට ඇජිටේට් කරන විදිහ අපිට පේනවා. මෙන්ටල් ලෙවල් එකේදී අපි මේකට උසි ගන්නන විදිහ පේනවා. ඉතින් අපිට හිතෙනවා භාවනා කරලා වැඩේ වැරදිලා. මට වැඩිපුර දැන් ප්‍රෙෂර් එක වැඩි, වැඩිපුර දුක වැඩි, වැඩිපුර දොම්නස වැඩි කියලා පේනවා. ඒ වැඩිපුර දොම්නස වැඩි කියලා පේනවා නෙමෙයි. Now we have dug the tunnel to the mind. දැන් මෙන්ටල් ප්‍රොසෙස් එක පේන්න පටන් ගන්නවා. ඉතින් මේ වෙලාවේදී හොඳට කමටහන සුද්ධ වෙන්න ඕන. හොඳට මේ වගේ කතා කරන්න. කතා කරන්නේ නැතුව තමන් ඔබට සොලියුෂන්ස් හොයන් ගියොත් ඒක going from pot to pan වගේ වෙනවා. එහෙම වෙන්නේ නැතුව ඔය හැම එකටම mindful වෙන්න තමයි තියෙන්නේ. simply label as it is. හම්තුනේ කමටහන කියන්නේ තේරුමක් ගන්න. කොයිද මම දේශනාවල අහනවා. කමටහන කියලා කියන්නේ මයින්ඩ්ෆුල් වෙන්න ඒ වෙලාවේ තියෙන ඔබ්ජෙක්ට් එක. අපි පටන් ගන්නවා බ්‍රෙත් එකෙන් හරි වොකින් එකෙන් හරි. ඊට පස්සේ you go through that, go beyond that. ඊට පස්සේ වෙන මොකක් හරි එනවා. ඒ මොකක් හරි right here right now of yourself තියෙනවා නම් ඒකේ awareness එක තියෙනවා නම් ඒක තමයි කමටහන. පැහැදිලි වැහෙනවද? දැන් ඇහෙනවා. මම අද කතා කරන්න දෝ නොකරන්න දෝ කියලා තියෙන විනාඩි 10ක් විතර වගේ තියෙන නිසා ඉතින් හිතුව කමන්නේ කතා කරනවා කියලා. දැන් ස්වාමීන් වහන්සේ දැන් අර එදා මම අහන්න හදව ප්‍රශ්නේ දැන් අද අහන්න පුළුවන්. නමුත් ඊට ඉස්සෙල්ලා මගේ සක්මනායි පරයන්කය ගැන පොඩ්ඩක් කියලා ඉන්නම්. දැන් අද විනාඩි 45ක් ඇවිද්දා. 45ක් පරයන්කෙත් හිටියා. නමුත් මේ මං අහන්න යන ප්‍රශ්නේ මට හිතට වද දෙන්න නිසා මං ඉස්සෙල්ලා මේක ගැන කියලා ඊට පස්සේ ප්‍රශ්නේ අහන්නම්. මේ පරයන්කට ඉස්සෙල්ලා සක්මණේ ස්වාමීන් වහන්සේ දැන් අර ගෙදර ඉඳන් කරද්දිත් අර මේ ඔෆිස් එකේ කරනා වගේ අර ටිකක් පටන් ගත්ත ගම්ම වගේ අර දෙපැත්තට වැනීම, පස්සට ඇදීම, ඔළුව පිටිපස්සේ බර ගතිය නැත්තම් අර ඔළුව පිටිපස්සේකට කියන්නේ වචනයක් කිව්වොත් නිකන් කොර වෙනවා වගේ ඔළුව පිටිපස්සේ මේ පල්ලෙහාට තියාගෙන මේ ඉන්න වගේ වෙනවා. ඔළුව උස්සන්න අමාරුයි. ඒ වගේ අර සෑහෙන්න දැනෙනවා මේ උරෙස්සට සහ ඔළුව පිටිපස්සට. ඒක අනිත් එක තමයි මේ දැන් කෙලින් යන්න බෑ වගේ ස්වාමීනි. දෙපැත්තටම වැනෙනවා. සමහරවට විසි වෙනවා. සමහර වෙලාවට දකුණු පැත්තටම ගිහිල්ලා හොර සක්ම කරන වෙලාවේ පොඩ්ඩක් එතන ඉඩ තියෙන නිසා ඉතින් කොහොත් හැප්පෙන්නෙත් නැහැ. ඔය විදිහටම තමයි විනාඩි 45ම ගෙවෙන්නේ. මේ සමහර වෙලාවට හැරෙද්දිත් පොඩ්ඩක් විසි වෙලා යනවා. මේ ප්‍රශ්නයක් නැහැ. නමුත් අර දැඩි වැඩියෙන්ම දැනෙන්නේ මේ අර උරස් වේදනාව සහ මේ ඔළුවේ පිටිපස්සේ එන වේදනාව.
ඒත් ඉතින් විනාඩි 45ම ඔහොමමයි. මේ කොහොමත් මම දන්නවනේ මේ වේදනාවල් එනවා කියලා. දැන් ඉස්සරණ වේදනාවල් ආවේ වැඩි හරියක් පර්යංකේ, දැන් සක්මනෙත් වේදනාවල් එනවා. ඕකයි ඉතින් කියන්න තියෙන්නේ මේ පර්යංක සක්මනට. පර්යංකයට කියන්න තියෙන්නේ අද කරද්දි මේ කවුද මාත් එක්ක කතා කරා, මේ මේ මුල විනාඩි 5ක් 10ක් විතර මම බැලුවා ඒ මේ නිල් පාට මේ ෂර්ට් එක නිල් පාට කල්තිමක වැදගෙන මොනවා කතා කරාද කියලා මට මතක නැහැ. නමුත් මාත් එක්ක හොඳට කතා කෙරුවා. හැබැයි විනාඩි 10ක් විතර ඊට පස්සේ මොකුත් නැහැ. නමුත් අර වේදනාවල් ස්වාමීන් වහන්සේ එක්කෝ පොන්ද වේදනාව නැත්තම් උරස් වේදනාව, ওই දෙකොලේ විතරමයි මට මේ දැනට වේදනාවල් එන්නේ. සමහර වෙලාවට ඕක පොඩ්ඩක් මාරු වෙනවා. සමහර වෙලාවට උරස් සමහර දවසට උරස් රිදෙනවා, සමහර දවසකට කොන්ද රිදෙනවා, සමහර දවසට දෙකම රිදෙනවා. දැන් ඉතින් ගෝයින්නාද කියලා තියෙන්නේ මේ අර හෙබවන්න කියලානේ. පොඩ්ඩක් පල්ලෙහාට ගියත් මේ අර කෙලින් ඉන්න තමයි ට්‍රයි කරන්නේ. මේ ඉතින් මේ ඒ සමහර වෙලාවල් වලට කෙලින් ඉන්න බෑ. මේ එක්කෝ වමට නැත්තම් දකුණට නැත්තම් ඉස්සරහට යන්න වෙනවා. නමුත් ආයි ටක් ගාලා මතක් කරනවා මේ සන්තෝෂයෙන් හැවි වෙලා ඉන්න කිව්ව නිසා කෙලින් ඉන්නවා. මේ හැබැයි උත්සාහ කෙරුවත් මේ ඇස් දෙක වහගෙන ඉන්න නිසා මොනවාරි පෙනෙයිද කියලා මෙලෝදයක් පේන්නේ නැහැ. මේ අර වේදනාවෙන් දැන් මං හිතන්නේ මට අර වේදනාවල් දිහා බලන්න පුරු වෙලා වගේ වෙන්න ඇති. මොකද මේක ඉවරයක් නැහැනේ වේදනාව. ඒ නිසා දැන් ওই විදිහටම විනාඩි 45ම ඉන්නවා. ඉතින් බෙල්ලක වදිනවා. ඕක තමයි කියන්න තියෙන්නේ. බත් දැන් මගේ ඊළඟ ප්‍රශ්නේ මං කියන්නම් ඊළඟට. දැන් මේ ටිකට මොනාරි උත්තරයක් දුන්නා. ඔව් මේ ටිකේ ඔය මේ සක්මනගෙන ඒ වார்த்தාවේ මට ඇඟිලි ගහන්න දෙයක් නැහැ. ඒකට කරන්න තියෙන එකම දේ බහුලීගත කරන එක. ඒ මොනා හරි දැනෙන බර ගති, දැනෙන පීඩන ගති, ඒ ඔළුවේ දැනෙනවා දැක්කම පුළුවන් තරම් ඇවිදින ගම ඒ ඒ ඒ ප්‍රොමිනන්ට් දේට හිත තියාගෙන යන්න. හොඳයි. අකුලෙම තියන්න ඕන කියලා නැහැ. දැන් කොහොමත් ඇවිදින එක වෙනවා. වෙන මොකක් හරි ඇඟ ඇතුලේ ස්ලයිට්ලි ප්‍රොමිනන්ට් දෙයක් එනවා නම් ඒකට හිත තියාගෙන ඇවිදින්න. ඒකෙම එක්ස්ටෙන්ෂන් එකක් තමයි පර්යංකයට තියෙන්නේ. ඔය වේදනාවට හුරු වුණා කියලා කියනවනේ. ඒ වේදනාවට හුරු වුණාට පස්සේ තාම වේදනාව තියෙන නිසා දැන් හිමීට මේ වේදනාව තියෙන ඇතුළට යන්න. වේදනාව දැනෙන එපිසෙන්ටර් එකට යන්න. ඉහිම් බලන්න එතන හිත තියාගෙන ඉන්න. එතකොට ඕක තව කඩාගෙන වේදනාවට ඇතුළට ගිහින් ඒ යෝනිසෝ මනසිකාරය පාවිච්චි කරන්න පුළුවන් යට තව ක්‍රැක් කරන්න. ඒක සක්මණේ වෙනවා තරමක් දුරට. පර්යංකයේ අර විදිහට කෙරුවොත් තව ඕක මොකද චරිත හැටියට වේදනාව හරහා යන ගමනක් තියෙනවා. එහිඳ අපි ඒක කැපිටලයිස් කරන්න පුළුවන්. ඒක තමයි සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ. අපි යනවා ඊළඟට. ඔව් දැන් මේ ස්වාමීන් වහන්සේ දැන් මේ ප්‍රශ්නේ මම ස්වාමීන් වහන්සේ අර සිඩ්නි වල කරපු මේ දේශනා පහම මම ඇහුවා. ඒක ඇහුවට පස්සේ ඉතින් අර ඉස්සෙල්ලා මගේ ඔළුවේ තිබ්බ එක පොඩ්ඩක් දැන් අප්සෙට් ගහලා තියෙන්නේ. මොකද ඒක දැන් නිතරම ඔළුවට වද දෙනවා. මේ සක්මන් කරද්දිත් සක්මන් නොකරන වෙලාවෙදිත් වෙනවා. දැන් සොයිනත් මම බොහොම සරල ප්‍රශ්නයක් අහන්න. ඉස්සෙල්ලා මේ දේශනාවෙන් මේ කිව්ව නිසා දැන් මට මං හිතන්නේ මට අහන්න ආයිතියක් තියෙනවා සොයිනාවසනේ මේවා කියලා තියෙන්නේ. ඒ නිසා ඒක කියලා තියෙනවා එකක් කියන සතර සතර සතිපට්ඨානේ සමත විපස්සනා ගැන කතා කරන්නේ නැහැ කියලා කිව්වා. Yes. يعني සතර සතිපට්ඨානදී බුදුහාමුදුරුවෝ සමත විපස්සනා ගැන කතා කරන්නේ නැහැ කියලා කියන එකට. එතකොට ස්වාමීන් වහන්සේ මාර්ගය දැන් පළවෙනි ප්‍රශ්නේ මේ බුදුහාමුදුරුවෝ මේ අපි සතර සතිපට්ඨානනේ කවුරුත් කරන්නේ. එතකොට මෙතනදි මේ 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 සමත විපස්සනා කතාවක් මේ මේ ඇයි අපිට ආවේ? කියන්නේ in general ධර්මයටද? ධර්මයට. ඔව් ධර්මයේ බුදුහාමුදුර සමත විපස්සනා ගැන කතා කරලා තියෙන තැන් තියෙනවා.
ඒ හින්දා තමයි ඇවිල්ලා තියෙන්නේ. මොනාද බුදුහාමුදුරුවන්ගේ අර පළවෙනි ලිග්ගල් තුන ගත්තත් ඒකේ තියෙන්නේ සීල සමාධි ප්‍රඥා කියලානේ. එහෙම ඉතින් ඒ සීල සමාධි කියන එක අල්ලගෙන හුඟ දෙනෙක් ඔය සමත සමාධිය තමයි කතා කරන්නේ. ඉතින් ඒ හින්දා ඔය සමතේ කියන එක ඇවිල්ලා තියෙනවා. ඉතින් විශේෂයෙන් ඕක උඩට එන්න හේතුව තමයි ගුරුකුල. ඒ ගුරුකුල වල ඒගොල්ලෝ මේ හිතනවා සමතෙන් ගිහින් තමයි විපස්සනා කරන්න ඕනේ කියන කතාව. සමතයක් නැතුව හැමතැනම තියෙනවා. ඔව් සමතයක් නැතුව විපස්සනාවට යන්න බෑ කියලා. බුදුහාමුදුරුවෝ ඔය සමතන විපස්සනා කතාව මුකුත් නැතුව මේක යන්න පුළුවන් පාරක් ලස්සනට කපලා තියෙනවා. ඒ කපාගෙන යද්දී හැබැයි ගුරුවරයා දැනගන්න ඕන. මොකද ගෝලයා දන්නේ නැහැ නේ සමතේදී විපස්සනාවට වෙන්නේ කියලා ගුරුවරයා කියන එක නේ කරන්නේ. ඒකට ගුරුවරයා දැනගන්න ඕනේ මේ මිනිස්සයා සමතේ යනවද විපස්සනාට යනවද. සමත යන්නේ කෙනාව කොහොමද විපස්සනාවට හරව ගන්නේ කියන එක ගුරුවරයාගේ අතේ තියෙනවා. ඉතින් සතර සතිපට්ඨානේ සමහර ක්‍රම තියෙනවා සමතේට බර ඒවා. ආනාපාන සතිය දෙපැත්තටම තියෙනවා. සමතේටත් විපස්සනාටත් හරි. දැන් ඔය දෙතිස් කුණුපය වගේ දේවල්, නවසීවතකේ වගේ දේවල් බොහෝ දුරට සමතේට තමයි වැඩිපුර බර තියෙන්නේ. ඉතින් ඒවා ඉන්ක්ලූඩ් කරලා තියෙනවා සතර සතිපට්ඨානේ. මොකද බුදුහාමුදුරුවෝ ඒ රිෆ්ලෙක්ෂන්ස් යූස්ෆුල් කියලා කායගත සතිය ගන්න, කායට හිත ගන්න. ඉතින් ඒ හින්දා ඒවා පාවිච්චි කරනවා. හැබැයි ඒවා ප්‍රත්‍යක්ෂය නෙමෙයි. ඒක කෙරුවට පස්සේ කයේ ප්‍රත්‍යක්ෂ පැත්තට ආවට පස්සේ ඊට පස්සේ ගුරුවරයා දැනගන්න ඕනේ එතනින් එහාට මේවා ප්‍රත්‍යක්ෂයට දාලා දාන්න. ඉතින් සමත විපස්සනා කතාවක් ඇවිල්ලා තියෙන්නේ බුදුහාමුදුරුවෝ වෙන සූත්‍රවල සමත විපස්සනා කියලා තියෙන නිසා ගුරුකුල වල ගුරුකුල වල බලපෑම නිසා තමයි සමත විපස්සනා කතාව ඇවිල්ලා තියෙන්නේ. ඒක තේරුණා ස්වාමීන් වහන්සේ. මගේ ඊළඟ ප්‍රශ්නේ දැන් ස්වාමීන් වහන්සේ දැන් මේ සතිපට්ඨාන මාර්ගයේ අනෙක් කෙනෙක්ට මෙතන තියෙනවද මේ සමත ධ්‍යාන නැත්නම් විපස්සනා ධ්‍යාන කියලා දෙකක්ද, එහෙම නැත්නම් මේ එකම ධ්‍යානය ගැනද මේ කතා කරන්නේ? නෑ උතන මං හිතන්නේ ඒක මං සඳහන් කෙරුවා සිඩ්නි වල රිට්‍රීට් එකේදී. පළවෙනි ධ්‍යානයේදී දෙවෙනි ධ්‍යානයේදී අපි දන්නේ නැහැ මේක සමතද විපස්සනාද කියලා. ඔව් මට ඒක මතකයි ස්වාමීන් වහන්සේ. ඔව් ඒක තුන්වෙනි ධ්‍යානයේදී තමයි තේරෙන්නේ මෙයා සති සම්පජඤ්ඤය එක කතා කරනවද නැද්ද කියලා. මං ඒ හින්දා හැමතිස්සෙම වார்த்தාවක් ගද්දි විශේෂයෙන් රිටන් රිපෝට් එකක් දන්නව නම් කතා කරන කෙනා කවුද කියලා දන්නේ නැත්තම් ඒ වார்த்தාවේ මම හැමතිස්සෙම බලන දෙයක් තමයි මෙයා සීක්වන්ස් එකක් දෙනවා. මෙයා මේ සීරීස් එකක් මෙයා දැනගෙන ඉන්නවා කියලා. එහෙම සීරීස් එකක් දැනගෙන සීක්වන්ස් එකක් නැතුව දෙනවා නම් ඒ කියන්නේ සතිය තියෙනවා සම්පජඤ්ඤ සිද්ධ වෙන්නේ නැහැ. ඒ හින්දා දැන් එහෙම රිපෝට් එකක් ඊයේ ප්‍රසන්ට් වුණා. මම කයට හිත දානවා, ඊට පස්සේ මධ්‍ය ලක්ෂයකට යනවා, ඊට පස්සේ හිස්තනකට යනවා, ඊට පස්සේ තව මොකද්ද වෙනවා කියලා එයා කියනවා. ඒ කියන්නේ සයින් පෝස්ට් කරන පෝස්ට් හතරක් තියෙනවා. එක පෝස්ට් එකකින් අනිත් පෝස්ට් එකට යන රෝඩ් එකේ මැප් එකට. ඒ කියන්නේ සම්පජඤ්ඤ ඥාන. ඉතින් එහෙම සම්පජඤ්ඤ නැති වෙලාවට ගුරුවරයා සම්පජඤ්ඤ ඇති කරන්න ඕන. මොකද ඒ සම්පජඤ්ඤ තමයි සතියට වැඩිය සතිය කරන්නේ සම්පජඤ්ඤ හදන එක. ඒක තමයි බොජ්ජංග ධර්ම වලට ෂූට් වෙන තැන. ඒකෙන් තමයි විපස්සනාව හටගන්නේ. ඒ හින්දා බුදුහාමුදුරුව සතර සතිපට්ඨානේ දේශනා කරද්දී දෙවෙනි ක්වලිටි එක හැටියට පෙන්වන්නේ සම්පජානෝ සතිමා කියන ක්වලිටි. ඒ ක්වලිටි එක ඩෙවලප් කරන එක ගුරුවරයාගේ වැඩ. එන්න මම ඔය ලංකාවේ වැඩසටහන් කරද්දී දවස් දෙකේ වැඩසටහන් අලුත් තැන් වල ගිහින් කරද්දී මම පළවෙනි දවසේ සතිය කියලා දෙනවා, දෙවෙනි දවසේ සම්පජානිය කියලා. ඒක අල්ලගන්න මිනිහා ඊට පස්සේ කසකවාගෙන යන්න පුළුවන්. නැත්තම් නිකන් සතියේ විතරක් කියලා දුන්නොත් සම්පජඤ්ඤ අහුන් නැත්තම්
එතකොට පොඩ්ඩක් මගදී සතිය හැලෙන්න පුළුවන්, සතිය වඩාගෙන ගියාම සමාධිය එනවා, සමාධියට ඊට පස්සේ නතු වෙලා ඉන්න පුළුවන්. ඉතින් එහෙම වෙච්ච අය හරියට අහුවෙලා තියෙනවා ලංකාවේ. ආරේ විතරක් ස්වාමීනාස දැන් නෙමෙයි. ඔව් ඊළඟ ටික මට අහන්න ඕන උනේ දැන් ස්වාමීනාස කියනවා ඒ දේශනාවේදී ආශ්වාස ප්‍රශ්වාසයේ සිවුම් වෙනකොට සිවුම් වෙන්න කයේ දැනෙන ප්‍රමාණය වැඩි වෙනවා කියන එක තේරුණා. ඊට පස්සේ ඒ කයේ දැනුම අපිට දැනෙන ප්‍රමාණය වැඩි වෙනවත් එක්කම කම්පන චංචල වැඩි වෙනවා, කයිතර කයේ වේදනාවල් ඒ ඔක්කොම දැනෙනවා කියලා. එතකොට ඊළඟට ස්වාමීනාස කිව්වා දැන් ওই தත්වෙන් ඉඳලා ටිකක් තව ටිකක් භාවනා කරද්දී කයත් නොදෙනී යනවා කියලා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ කියනවා මේ කයත් නොදෙනී ගියාට පස්සේ මේ දකුණු කකුලේ වේදනාව පටන් ගන්නවා කියලා. ඊට පස්සේ වම් කකුලෙත් වේදනාව පටන් ගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ මේ දකුණු කකුලයි වම් කකුලයි දෙකෙම වේදනාව පටන් ගදි ඒක කියන්නේ නැහැ මේ ඒ වේදනාවල් නැති වෙනවා කියලා. කවදාවත් ඒක නැති වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ මන් තේරුම් ගත්ත විදිහට කියන්නේ ඒක දිහා බලන් ඉඳපන් කියලා. කාලයක් යනකොට ඒ වේදනාව අඩු නොවුනත් ඒ දිහා බලාගෙන ඉන්න පුළුවන් වෙලා පුළුවන් වෙනවා කියනවා. එතනදී ඊට පස්සේ කිව්වා ස්වාමීන් වහන්සේ මේ වේදනාව දිහා බලාගෙන ඉන්න පුළුවන් වෙනා නම් ඒ වෙලාවේදී සිද්ධ වෙන්නේ එක පැත්තකින් සැප වේදනාවට තියෙන තණ්හාව අඩු වෙනවා කියනවා, අනිත් පැත්තෙන් දුක් වේදනාවට තියෙන ද්වේෂය අඩු වෙනවා කියනවා. දැන් එතකොට මගේ ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ මේ කියපු ඔක්කොම මට තේරුණා. මගේ ප්‍රශ්නේ දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන විදියට තණ්හාව ශය කරන්නේ ද්වේෂය ශය කරන්නේ මේ ක්‍රමයට. ඒකයි මගේ ප්‍රශ්නේ. ඔව් ඒක පටිච්චසමුප්පාදයේ තියෙන වේදනාපච්චය තණ්හා කියලා. හරි, එතකොට තණ්හාව තියෙන තැනම තණ්හාව කියන්නේ පසියේ එක පැත්තක්, අනිත් පැත්තේ ද්වේෂය තියෙනවා. තණ්හාව තියෙන හැම තැනම ද්වේෂය තමයි තියෙන්නේ. අපි අපි තණ්හාව ගැන කතා කරපුවාම තණ්හාව ඉන් අයිසොලේෂන් නෑ. ද තණ්හාවයි ද්වේෂයයි ගෙවෙනවා නම් දෙකම එකට ගෙවෙනවා. මම අර කියපු එකේ ඒ කතාවම අරගෙන පොඩ්ඩක් පැහැදිලි කෙරුවොත් වේදනාව දිහා බලන් ඉද්දී අපි ගෙවෙන තණ්හාව තමයි වේදනාව අඩු වේවා කියන තණ්හාව ගෙවෙන. වේදනාව අඩු වේවා කියන කියන්නේ ඔව් වේදනාව අඩු වේවා, ඔව් මේක තියෙන එක දිහා බලන් ඉන්නවා. එතකොට අපිට වේදනාව අඩු වෙලා යනවා කියන්නේ සැප තත්වයක්නේ. සැප තත්වයකට තියෙන තණ්හාව ගෙවෙන. අනිත් එකෙන් මේ දැන් තියෙන ද්වේෂයේ මේ වේදනාවේ තියෙන ඒක දිහා බලන් ඉන්න හින්දා ඒකට නොන් රියක්ෂනල් මෙන්ටැලිටි එකක් එන හින්දා ඒකත් අඩු. يعني මේ ද්වේෂය අඩු වෙද්දී අනිවාර්යෙන් ඒකම ඉන් ඉක්වල් ප්‍රොපෝෂන්ස් මොස්ට් ප්‍රොබබ්ලි මම ඒක රිසර්ච් එකක් කරලා හොයලා නැහැ. මේ තණ්හාව තියෙකින් අඩු වෙනවා. හැබැයි අඩු වෙනවම කියලා කියන්නත් බෑ. මේක දිහා බලන් ඉඳ හිටපුවාම ඒ ද්වේෂය අඩු වුණාට පස්සේ තමන් සැපයක් දැනෙනවානේ. ඊට පස්සේ සැපයට ඇලීමේ probability එකක් තියෙනවා. ඒ හින්දා බලන්න ඕන මේක යද්දී අපි කියන්නේ බුදුහාමුදුරුවෝ කියන්නේ මේ දෙකම එක වේව් ලෙන්ත් එකේ බලන්න කියලා. වේදනාව දුක් වේදනාව අඩු වෙගෙන ගියාට පස්සේ අඩු වුණාට පස්සේ නවත්තන්න එපා. ඊට පස්සේ සැප වේදනාවට යන එකත් බලපන්. එතකොට කම්ප්ලීට් වේව් ලෙන්ත් එක අහුවෙනවා. යෝග එක සැරේ අහුවෙන්නේ නැහැ. බහුලීකට කිරීමම විතරයි අහුවෙන්නේ පොඩ 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 පොඩ. දුක අඩු වුණාට පස්සේ එයා සැපට ගියේ නැත්තම් සැපට ගියොත් එයා ඊට පස්සේ කමඨාන් සුද්ධ කරන්නේ දැන්නම් ටොප් එකට භාවනා වෙනවා කියකේ ඉන්නවා. සැපට ගියේ නැත්තම් ඊට පස්සේ දුක වේදනා අඩු වුණාට පස්සේ එයා කියනවා මට නිින්ද වැටෙනවා මොනවා වුණාද කියලා දන්නේ නැහැ කියලා. ඒ කියන්නේ සැපට යන්නේ නැහැ. දුකයි සැපයි අතරමැද තියෙන අදුක්කම සුඛයට වැටෙනවා. ඒක අල්ලන්න පුළුවන් වෙන්නේ වාර්තා ඉදිරිපත් කරන විදිහට. වාර්තා ඉදිරිපත් කරද්දී ඒ හරි හරි හොරයි අපේ හිත හරි වාර්තාවක් ඉදිරිපත් එහෙමයි සෝනිස්. දැන් එතකොට දැන් මේ මම දැන් අර කියාපු ටික මුලදිම ආශ්වාස ප්‍රශ්වාසයේ සිුම් වෙනවා, ඊට පස්සේ කය දැනෙනවා වැඩිපුර, ඊට පස්සේ කයත් නොදැනෙනවා, ඊට පස්සේ මේ දකුණු කකුල වේදනාව වම් කකුල වේදනාව මේවා හැමෝටම සිද්ධ වෙන දේවල්ද නැත්නම් සමහරුන්ට විතරද?
ඔව් නෑ, ඒක චරිත ලක්ෂණවල හැටි. ඒක හැම කෙනෙකුටම ඔය එහෙම විය යුතුමේ කියලා නෑ. එහෙම නෑනේ. එහෙම නෑ. හැබැයි පොදුවේ ගත්තහම අපි යන්නේ රාග ද්වේෂ මෝහ හරහා, තණ්හා මාන දිට්ඨි හරහා, නාම රූප හරහා. ඒවා පොදුවේ පොදු කැලේ ටිකක් තියෙනවා. ඒවා ඉතින් බ්‍රෝඩ් කැටගරීස්. හැබැයි සිද්ධ වෙන එක්ස්පීරියන්ස් එක ඩිෆරන්ට් වෙන්න පුළුවන්. ඔව්, ඒ කියන්නේ ස්වාමීනි මට තේරුම් ගත්ත තේරුණ විදිහ හැටියට දැන් ඒ කියන්නේ මේ කකුලේ හරි බෙල්ලේ හරි කොන්දේ හරි කොහේ හරි වේදනාවල් එයි, අන්තිමට අපි පුරුදු වෙන්න ඕනේ වේදනාවල් දිහා වෛරයක් නැතුව බලාගෙන ඉන්න පුළුවන් විදිහට තත්ත්වයට එන්න ඕනේ. ඒකද කියන්නේ? මම තව කැලලක් එකතු කරනවා එකට. වෛරයක් නැතුව වේදනාවේ මුලට ගිහින් බලන්න. නිකන් ආහ් මුලට සුපර්ෆිෂියලි උඩින් බලන්න එපා. හ්ම්. හොඳට අද අපි හිතමු මේ මේ මඩ වතුර වීදුරුවක් අරගෙන ඒ වීදුරුවේ මඩ හිඳීගෙන යනවනේ. එහෙමයි. මඩ හිඳීගෙන යද්දී අපි උඩට වෙලා බලන් ඉන්නේ නැහැ. විපස්සනායේදී කරන්නේ ඉඳෙන මඩ කෑල්ලත් එක්ක යටට යනවා. ඵලයන් ගොහෙදුඹ නවතින්නේ කියලා යටට යනවා. එතකොට අඩිය තියෙනවනේ. අඩිය නැවතුණාට පස්සේ දැන් මුලා වුණා. ඊට පස්සේ දැන් අපි අඩිය හිල් කරා. නැත්තම් කුණු ටික අඩිය ඉතුරු වෙනවා විදුරු. අඩිය කොහෙද තියෙන්නේ කියලා බලන්න අපි ඒ බහින කුණු කෑල්ලත් එක්කම යා බහින්නේ. බැලලා අඩිය හිල් කරගත්තට පස්සේ කුණු ටික එතනින් අඩියෙන් යටට යනවා. හරි, තේරුණා සොහනත්. ඒ කියන්නේ යම් කිසි වේදනාවක් ආවොත් කොහේ හරි ශරීරෙ කොහේ ආවත් ඒ වේදනාව එන තැනට බැහැලා බලන්නේ කියන එකයි කියන්නේ සන්තෝෂේ. ප්‍රොමිනන්ට් නම් වේදනා. ප්‍රොමිනන්ට් නම්. හොඳයි. අන්තිම ප්‍රශ්නේ සොහනත්. මේ යස්. සතර සත්‍යපට්ඨානේ කොහේ හරි කියලා තියෙනවද මෛත්‍රී භාවනාව ගැන? මුළු සතර සතිපට්ඨානෙම මෛත්‍රියක් තමයි. ඒ ඇරෙන්න මෛත්‍රී භාවනාවක් සඳහන් කරලා නැහැ. හොඳයි, මාවත් එහෙම තමයි හිතුවේ. මේ මේ මොකද සමහරු කියන මෛත්‍රී භාවනාව තියෙනවා කියලා, ඒකයි ඉතින් මට දැනගෙන කියා හොඳටම මේ සත්පුරුෂ පාන්නේ මෛත්‍රී භාවනාවක් නැහැ. එහෙම තිබ්බනම් ඉතින් ආයෙත් කියන්න එපා. මෛත්‍රී භාවනාවක් මට හම්බෙලා නැහැ. තියෙනවා නම් ඉතින් තියෙන තැනක් කියන්න කියන්න. මෛත්‍රී භාවනාව කියන්නේ බුදුහාමුදුරුවෝ නැති කාලේ පවා තියෙන භාවනාවක්. හරි සොමනාත්, මේ තෙරුවන් සරණයි, බොහොම පිං මේ ටික ක්ලැරිෆයි කරාට. දැන් මට සක්මන් කරන්න පුළුවන් ওই ටික ඔළුවේ නැතු. තව අපිට මාසයක් තියෙනවානේ. තව තියෙනවා හරියටම අද 20 දැන් මෙහෙ දිනේ නම් 25යි. හයිනේ. තව මාසයක් තියෙනවා. හරි. තෙරුවන් සරණ වේවා. තෙරුවන් සරණයි සොමනාත්. එහෙමනම් අපි දැන් කාල වෙලා ඉකුත් වෙලා තියෙන නිසා අපි මේ රැස් කරගත්තා වූ කුසල් සම්භාරය, ධනාත්මක කම්පන චංචල වේග, සියලුම විශ්ව සත්වයේ එක බෙදා හදාගමු කියන අදිෂ්ඨානය ඇතුව අපි ඊතාවත ආදී ගාථා සජ්ජායනා කරමු. ඊතාවත ච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පති සිද්ධියා. එතාවතා චම්මේහි සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පති සිද්ධියා. එතාවතා චම්මේහි සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පති සිද්ධියා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානා ගාමහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාවකං. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතේ. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතේ. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතේ. ප්‍රාර්ථනා ගාථාව. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු
සතන් සමාගමෝහෝතු යාවනි බානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සතන් සමාගමෝහෝතු යාවනි බානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සතන් සමාගමෝහෝතු යාවනි බානපත්තිය සාදු 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 දිනාටම තෙරුවන් සරණයි. තිරුවන් සරණයි ස්වාමීන් ගොඩාක් පින් බන්තේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. පේනන් ඩිස්කනෙක්ට්.